අපි අද කතා කරන්න යන්නේ මං හිතන්නේ මගේ මාතෘකාව ඔබ සැමට කලින්ම අපි දන්වලා තියෙන්නේ පරිසරයයි ජීවිතයයි කියන මාතෘකාව යටතේ තමයි අපි අද අපේ දේශනය කතා කරන්නේ දේශනය විස්තර කරන්නේ. එතකොට මම හිතන්නේ මෙතන ඉන්නවා විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් එක්කම විවිධ අධ්‍යාපනික මට්ටම්වල පුද්ගලයන් මගේ දේශනයට සවන් දෙමින් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මම මේ හැමෝටම හරියන විදිහට තමයි මේ මාතෘකාව කතා කරන්න හිතාගත්තේ. මොකද නැතිව මම මේක අපි වැඩි වයසේ අයට හරියන විදිහට කියලා හිතාගෙන කරොත් ඒක ගැටලුවක්. ඊට පස්සේ කුඩා ළමුන් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති වෙනවා. ඒක නිසා මම ඉතාමත්ම සරලව මේ මාතෘකාවට එළඹෙනවා. ඒ එළඹීම තුළ මේ වැඩසටහන අවසානයේදී අපි ඔබට ප්‍රශ්න ඇසීමේ වාරයක් ලබා දෙනවා. ඒ ප්‍රශ්න ඇසීමේ වාරය තුළ ඔබට මට පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්නවලට මට පිළිතුරු දෙන්න පුළුවන්. සමහර වෙලාවට මොකද අපි කෘතඥයෝ මොකද සමහර දේවල් අපි ඔක්කොම දන්නේ නැහැ. මමත් තාම ඉගෙන ගන්නවා. ඉතින් ඒ ඉගෙන ගැනීම තුළ මම දන්න දේ තමයි මම ඔබ සැමට මේ බෙදා හරින්නේ. හොඳයි අපි බලමු මොකද්ද මේ මිනිසයි ජීවිතයයි එහෙම නැත්නම් පරිසරයයි ජීවිතයයි කියන එකේ අර්ථය මොකක්ද කියලා. ඔබ දන්නවා මම ඔබ සමගින් අහනවා ඔබට මේ මම ප්‍රදර්ශනය කරන මේ ස්ලයිඩ් එක පේනවද හැමෝටම? පේනව නේද? කවුරු හරි එක්කෙනෙක් මට කියන්න පේනවද කියලා? පේනවා. 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 රයිට්. ඕකේ. එතකොට අපේ අද මාතෘකාව තමයි ලයිෆ් ඇන්ඩ් ද එන්වයරන්මන්ට් එහෙම නැත්නම් අපි කියනවා පරිසරයයි ජීවිතයයි කියලා. එතකොට අපි මොකද්ද මේ පරිසරයයි ජීවිතයයි කියන්නේ? අපිට මේ පරිසරය නැතුව ජීවත් වෙන්න බැරිද? එහෙම නැත්නම් මේ ජීවිතය එක්ක පරිසරයට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක තමයි අපි අද බලන්න යන්නේ. අපි දන්නවා අපි මේ ලෝකයට එන්න ඉස්සෙල්ලා මේ ලෝකයට එන්නේ වෙනත් ජීවීන්. ඇත්තටම අපි එන්නේ ගොඩක් පස්සේ. අපිට කලින් ගොඩක් ජීවීන් මේ ලෝකයේ මත ජීවත් වෙලා තියෙනවා. ඒකම අද වෙනකොට ජීවත් වෙනවා. එතකොට සමහර ජීවීන් මේ වෙනකොට මේ පෘථිවි තලයෙන් තුරන් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් මේ පෘථිවිය කියන එක සම්භවය වෙන්නේ යම්කිසි කාල සීමාවකට කලින්. ඒ ඒ කාල සීමාව ගැන අපි කතා කරොත් ඒක අදින් වසර මිලියන 4600ක් විතර කාලයක් වෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම විශාල කාලයකට කලින් තමයි කාලයකට පෙර තමයි අපේ මේ පෘථිවිය සම්භවය වෙන්නේ. එතකොට ඒ කාලේ පෘථිවිය සම්භවය වෙනකොට මේ පෘථිවියේ පෘථිවි වායුගෝලයක් තිබ්බා. හැබැයි ඒ වායුගෝලයේ ඔක්සිජන් තිබ්බේ නැහැ. එතකොට ඒ වායුගෝලයේ ඔක්සිජන් නැති නිසා ඒ වායුගෝලය තුළ ඒ පරිසරය තුළ ජීවත් වෙන්න බැරි වුණා ජීවිත. ඒක නිසා මුලින්ම පෘථිවිය ඇති වෙනකොට ජීවීන් කවුරුත් පෘථිවියේ හිටියේ නැහැ. නිකම්ම නිකම් පෘථිවියක් විතරයි තිබ්බේ. වෙනත් වායුන් වර්ග තිබ්බා ඔක්සිජන් වගේ දේවල් නැතුව. ඊට පස්සේ කාලානුරූපීව යම් යම් වෙනස් වීම් මේ පෘථිවිය මත සිදු වෙලා අවසානයේදී පෘථිවිය මත වසර බිලියනයක් විතර ගියාට පස්සේ ඒ කියන්නේ අදින් වසර වලින් ගත්තොත් අදින් වසර මිලියන 3500කට විතර කලින් තමයි පෘථිවිය මත ප්‍රථම ජීවය ඇති වෙන්නේ. එතකොට මේ ජීවය අපි හඳුන්වනවා ඒකසෛලික ආකාරයක්. ඒගොල්ලෝ ඇවිල්ලා සරලම ඒකසෛලික ආකාරය අදට ජීවත් වෙනවා මේගොල්ලෝ විවිධ නම් වලින් අපි හඳුන්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් බැක්ටීරියා වර්ග. එහෙම නැත්නම් අපි කියනවා සුද්ධ ජීවීන් කියලා. එතකොට මෙන්න මේගොල්ලෝ තමයි මුලින්ම ඇති වෙන්නේ. අපි ඒගොල්ලන්ට තව නමකුත් කියනවා ප්‍රාග්නොස්ටිකයන් කියලා. එතකොට මේගොල්ලෝ තමයි ක්‍රමානුකූලව පෘථිවිය මත මුලින්ම ඇති වෙලා පසු කාලීනව ඒ ඒකසෛලික අවස්ථාවෙන් බහුසෛලික අවස්ථාවට පත් වෙන්නේ. එතකොට මේ බහුසෛලිකයන් ඇතිවීම ගත්තාම බහුසෛලිකයන් ඇතිවීම අපිට කතා කරන්න පුළුවන් අදින් වසර මිලියන 570ක විතර කාලේ ඉඳලා.
කියන්නේ ඊට කලිනුත් ඊට ටික කලකට කලිනුත් බහුසෛලිකයෝ හිටියා. හැබැයි 570ක විතර කාලේ ඉඳලා තමයි මේ අපි දන්න බහුසෛලිකයන් ටික දැන් පෘථිවිය ඇති වෙන්නේ. ඒ ඇතිවීම තුළ මේ මම ඔබට මේ දැන් කියන්නේ ඇත්තටම මේ අපි පරිසරයයි ජීවිතයයි ගැන කතා කරනකොට මට අවශ්‍ය වෙනවා පොඩ්ඩක් ඔබව දැනුවත් කරන්න මේ මිනිසා කොහොමද කොතනදීද සම්භවය වුණේ කියන එක ගැන කතා කරලා තමයි මම මේ මාතෘකාවට එළඹෙන්නේ. එතකොට එහෙනම් දැන් ඔබ දන්නවා මිලියන 570 වගේ එනකොට බහුසෛලිකයන් නැති වෙනවා. එතකොට මේ බහුසෛලිකයන් නැතිවීම පිළිබඳව අද වෙනකොට අපිට විවිධ දත්ත තියෙනවා. එතකොට මේ දත්ත විදිහට අපි සලකන්නේ මේ පෘථිවියේ අපි ජීවත් වෙන්නේ නැති කාලේ කියන අපිට කලින් හිටිය ජීවීන්ගේ හම්බ වෙන පොසිල සාධක මගින් තමයි මේ මේවා ගැන සියලුම දේවල් ගැන අපව දැනුවත් කරන්නේ. එතකොට මේ දැනුවත් කරන විද්‍යාඥයින් ඉන්නවා ඒගොල්ලන්ට අපි කියනවා පුරා විද්‍යාඥයින් කියලා. එහෙම නැත්නම් පාෂාණ ධාතු විද්‍යාඥයින් ඉන්නවා අතීත පරිසරය ගැන හොයන. එතකොට මේගොල්ලෝ ඒව ගැන හොයලා තමයි අපිට මේ කියලා තියෙන්නේ අවුරුදු මිලියන 570ක් වගේ කාලේදී දැන් බහුසෛලිකයන් පෘථිවිය මත බහුලව ඉන්නවා. එතකොට ඉන්න බහුසෛලිකයන් ප්‍රධාන යුග තුනක් යටතේ වර්ග කරලා තියෙනවා. එක යුගයක් අපි කියනවා පේලියෝසොයික යුගය කියලා, ඊළඟ යුගය අපි කියනවා මීසොසොයික යුගය කියලා, තවත් යුගයක් තියෙනවා සීනොසොයික යුගය කියලා. එතකොට පේලියෝසොයික යුගයේ 570 ඉඳලා 265යි අවුරුදු මිලියන වගේ වෙනකන් තියෙනවා. ඊට පස්සේ අවුරුදු මිලියන 265 ඉඳලා අවුරුදු මිලියන 65ක් විතර වෙනකන් තියෙනවා මීසොසොයික යුගය. ඊට පස්සේ අවුරුදු මිලියන 65 ඉඳලා අද වෙනකන් මේ අපි ජීවත් වෙන කාලයත් එක්කම තමයි තියෙන්නේ සීනොසොයික යුගය. ඒ කියන්නේ අපි ඉන්නේ සීනොසොයිකේ. එතකොට එහෙනම් මේ විදිහට ගත්තහම මේ ජීවීන්ව ගත්තහම මේ පෘථිවිය මත විවිධ යුගයන් වලදී එක එක කාල වකවානු වලදී විවිධ ජීවීන් කාණ්ඩයන් පෘථිවිය මත බහුලව ඉඳලා තියෙනවා. එතකොට අර මුලින්ම යුගයේ පේලියෝසොයික කියන යුගයේ වැඩිපුරම මත්ස්‍යයන් හිටිය යුගයක්. ඒක නිසා අපි ඒක කියනවා මත්ස්‍ය යුගය කියලා. ඊට පස්සේ මීසොසොයික යුගය ගත්තාම ඒ යුගයේ වැඩිපුරම හිටියා ඇත්තටම ඔබ කවුරුත් දන්න විශාලම උරග කාණ්ඩ හිටියා මේ යුගයේ. මේ පිළිබඳව විවිධ චිත්‍රපටි හිටන් ආවා ජුරසික් පාක් කියන එක. එහෙනම් ඔබ දන්නවා කවුද හිටිය විශාලම උරගයන් කියලා. ඔබ දන්නවා ඩයිනෝසරයන් තමයි වැඩිපුරම හිටියේ. ඩයිනෝසරයන් තමයි ඒ ඒ කාලේ පෘථිවියේ බහුලවම හිටිය අය. එතකොට ඒ යුගයේ වැඩිපුරම උරගයන් හිටිය නිසා අපි කියනවා උරග යුගය කියලා. ඊට පස්සේ සීනුසොයිකේ එනකොට මේ සීනුසොයිකේදී වැඩිපුරම ඉන්නේ ශීරපායි. එතකොට ඒක නිසා අපි ඒක කියනවා ශීරපායි යුගය කියලා. ඒ කියන්නේ අපිත් ඉන්නේ ඒ යුගයේ තමයි අපිත් ඇති වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු මිලියන 65කට පස්සේ තමයි ඒ ක්‍රියාවලිය වෙන්නේ. ඒ කියන්නේ අදින් අවුරුදු මිලියන 65 ඉඳලා තමයි ඒ ක්‍රියාවලිය වෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ ආකාරයට ඇතිවෙච්ච ජීවීන් පෘථිවිය මත ජීවීන් ඇති වෙනවා වගේම පෘථිවිය මත ජීවීන් නැතිවීමත් සිදු වුණා. එතකොට අතීතයේදී මේ මීසොසොයිකේ අවසාන වෙනකන් පේලියෝසොයිකේ ඉඳලා මීසොසොයිකේ අවසාන වෙනකන් කොටස, ඒ කියන්නේ අවුරුදු මිලියන 570 ඉඳලා අවුරුදු මිලියන 65 වෙනකන් කියන කොටස තුල නැතිවෙච්ච ජීවීන් ඔක්කොම නැති වුනේ ස්වභාවික ව්‍යසනයන් මගින්. ඒවා අපි කියනවා මහා න්‍යෂ්ට වීම විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට පෘථිවියේ ඒ වගේ මහා න්‍යෂ්ට වීම ප්‍රධාන පහක් සිදු වුණා ස්වභාවිකව. එතකොට පස්වෙනි මහා න්‍යෂ්ට වීම මගින් තමයි මේ පෘථිවියේ හිටිය ඩයිනෝසරයන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියේ. ඒ කියන්නේ අවුරුදු මිලියන 65කට කලින් පෘථිවියෙන් ඩයිනෝසරයන් සම්පූර්ණයෙන්ම නැති වුණා, නැස්ත වුණා. එතකොට ඒගොල්ලොන්ගේ පොසිල තමයි අපිට දැන් හම්බුනේ. රයිට්. එතකොට එහෙනම් මේ සීනසොයිකය ආරම්භ වුණාට පස්සේ සීරපයින් සම්භවය වෙලා තියෙනවා. මේ සීරපයින් සම්භවය වෙලා තවත් ටික කාලයක් ගියාම අපි ඔක්කොම අයිති වෙන, ඒ කියන්නේ මිනිසා ඇතුළු අනෙකුත් වඳුරන් වානරයන් වගේ අය අයිති වෙන ප්‍රයිමේටා කියන, එහෙම නැත්නම් අපි කියනවා මේ මේ මිනිස්සු වඳුරු චිම්පන්සි ඔරන් උටන් ගිබන් මේ ඔක්කොම අයිති වෙන ගෝත්‍රයක් තියෙනවා. මේ ගෝත්‍රය අපි කියනවා ප්‍රයිමේටා කියලා.
මෙන්න මේ ගෝත්‍රයේ ජීවීන්ව සම්භවය වෙනවා. සම්භවය වෙලා මේ ගෝත්‍රයේ එක කොට්ටාසයකින් වානරයන් අපි කියනවා ඒප්ස්ලා කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඒප්ස්ලා කියලා. මෙන්න මේ වානරයන් සම්භවය වෙනවා. මේ වානරයන් තමයි මිනිසාගේ සම්භවයට මුල පුරන කට්ටිය. එතකොට මේ වානරයන් සම්භවය වෙන්නේ අදින් වසර මිලියන 25කට කලින්. ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ කාලේ ඉඳලා අවුරුදු මිලියන 25කට කලින් තමයි වානරයෝ ටික එන්නේ. එහෙනම් මේ වානරයෝන්ගේ පොසිල ගත්තාම අපිට හම්බ වෙන පොසිල එක එක රටවල් වලින් හම්බ වෙනකොට අපි මේ රටේ නම දාලා තමයි මේ වානරයෝන්ගේ නම් කරන්නේ. උදාහරණයක් විදියට ඊජිප්තුවෙන් හම්බ වෙන වානරයා අපි ඊජිප්තෝපිතිකස් කියනවා. කෙන්‍යාවෙන් හම්බ වෙන වානරයා අපි කෙන්‍යාපිතිකස් කියනවා. ඉන්දියාවෙන් හම්බ වෙන අය රාමපිතිකස් සිවාපිතිකස් කියනවා. ඒ වගේ පිතිකස් ආකාර තමයි හම්බ වෙන්නේ. එතකොට මේ වානරයන් පසු කාලීනව අවුරුදු මිලියන 5කදී විතර ඇති වෙනවා. ප්‍රථම දෙපාවත් බව දක්ු මානවයන්ගේ පළවෙනි පුරුක ඒ වානරයන්ගෙන් තමයි සම්භවය වෙන්නේ. ඒගොල්ලෝ තමයි අපි කියන්නේ මම හිතන්නේ ගොඩක් අය අහලා ඇති නම ලුසි කියලා කියනවා අපි අපිට හම්බ වෙන පළවෙනි පොසිලය මානව පොසිලය කකුල් දෙකෙන් ඇවිදගෙන ගියා කියලා කියන්න සාක්ෂි තියෙනවා අපිට. එතකොට අන්නේ පොසිලය තමයි ලුසි කියන්නේ. එතකොට ලුසිගෙන් තමයි මේ අවුරුදු මිලියන 5 ඉඳලා තමයි මේ අද වෙනකොට මේ ජීවත් වෙන අපි අපිට කියන්නේ හෝමෝ සේපියන් සේපියන්ස් කියලා. එතකොට මෙන්න මේ හෝමෝ සේපියන් සේපියන්ස් කාණ්ඩය වෙන අපි එනවා. අපි එන්නේ ඇත්තටම අපිට මේ පෘථිවිය මත අයිතිය තියෙන්නේ අදින් වසර 50,000කට කලින් ඉඳලා. ඒ කියන්නේ මේ හෝමෝ සේපියන් සේපියන්ස් කියන අපිට පෘථිවිය මත අයිතිය පටන් ගන්නෙ අවුරුදු 50,000කට කලින්. මෙන්න මේ අයිතිය පටන් ගත්ත දවසේ ඉඳලා මෙච්චර කාල පරිසරයේ හිටිය අනෙකුත් ජීවීන් ගහ කොළ සතා සිව්පාවා පරිසරය තුල හොඳ තුලිතතාවයකින් ජීවත් වුණා. හැබැයි මෙන්න මේ අවුරුදු 50,000කට කලින් ඇතිවෙච්ච මෙන්න මේ හෝමෝ සේපියන් සේපියන්ස් කියන නූතන මානවයා පෘථිවියේ වෙනස් වීම කරන්න පටන් ගත්තා. වෙනස් වීම කරන්න මුල පිරුවා. එතකොට මේ නූතන මානවයා පෘථිවියේ වෙනස් වීම කරන්න මුල පුරනකොට මේ නූතන මානවයා පෘථිවියේ විවිධ ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තා. එතකොට මේ මම මේ රූපේ දක්වලා තියෙනවා ඔබට මේ නූතන මානවයා පෘථිවියත් එක්ක දක්වන විවිධ සම්බන්ධතා නිසා ඇතිවන ප්‍රතිඵල. එයා දක්වන සම්බන්ධතා මොනවද කියන එක ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට මේ නූතන මානවයා මේ අවුරුදු 50,000කට කලින් ඇතිවෙච්ච අපි විශේෂයෙන්ම මේ පෘථිවියේ තියෙන ස්වභාවික පරිසරයත් එක්ක නැත්තම් අපි කියනවා ස්වභාවික සම්පත් එක්ක බන්ධනය වුණා. මේ ස්වභාවික සම්පත් එක්ක යා ජීවත් වෙන්න ආරම්භ කරනවා. එතකොට මෙයා මේ ස්වභාවික සම්පත් එක්ක ජීවත් වෙන්න ආරම්භ කරනකොට මූලිකවම ඇතිවෙච්ච මේ හෝමෝ සේපියන් සේපියන්ස් පෘථිවියට මේ ස්වභාවික සම්පත් වලට එතරම් හානි කරේ නැහැ. ඒගොල්ලෝ මේ පෘථිවිය තුල මේ ස්වභාවික සම්පත් හරියාකාරව පාලනය කරගෙන ඒවා නඩත්තු කරගෙන ඒවා පාවිච්චියට අරගෙන හොඳින් ජීවත් වුණා. එතකොට මේ ජීවත් වෙච්ච මානවයන් ක්‍රමානුකූලව තව තවත් ඒගොල්ලොන්ගේ තාක්ෂණික දියුණුවත් එක්ක විවිධ ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තා. ඒ පටන් ගැනීම තුල මොකද වෙන්නේ මේ විදිහට විවිධ ක්‍රියාකාරකම් යටතේ මේගොල්ලොන්ගේ ගහන ඝනත්වය වැඩි වෙන්න පටන් ගත්තා. ඒක තමයි අපි කියන්නේ ඕවර් පොපියුලේෂන් කියලා. ඒකම මේගොල්ලෝ කරන සමහර ක්‍රියාකාරකම් නිසා පාංශු ඛාදනය වගේ තත්ත්වයන් ඇති වුණා. ඒකම පරිසරය තුළ මොනවාද අපද්‍රව්‍ය ගොඩ ගැහෙන්න පටන් ගත්තා. පරිසරය තුළ අපද්‍රව්‍ය ගොඩ ගැහෙන්න පටන් ගත්තා. ඊළඟට මේ පරිසරය තුළ මේ ස්වභාවික විපත් environmental disasters ඇති වෙන්න පටන් ගත්තා. එතකොට මේ මානව ක්‍රියාකාරකම් නිසා තමයි ගොඩක් ස්වභාවික විපත් ඇත්තටම අද වෙනකොටත් ඇති වෙන්නේ. ජලය ජලාශ තියෙන ජලාශ නැත්තම්
ජලය ගමන් කරන මාර්ග කියන ඒවා ඔක්කොම දූෂණය වෙන්න පටන් ගත්තා. ඒකම තවත් දේවල් සිදු වුණා, තවත් කර්මු කාරණා රාශියක් සිදු වුණා. ඒවා මම සුළු වශයෙන් ඔබට බොහෝ දැනුවත් කරනවා ඒ කාරණා පිළිබඳව මේ දේශනේ අවසන් වෙනකොට. ඊට පස්සේ මොකද තවත් මේ විවිධ හැරීම් අපි කියනවා මේ පතල් කැණීම් වගේ දේවල් සිදු කරන්න පටන් ගත්තා. එතකොට මේ පතල් කැණීම් මගිනුත් ඇත්තටම පරිසර හානියක් සිදු වෙන්නේ. ආර්ථිකයට වාසියක් වගේම පරිසරයට හානියකුත් සිදු වෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම් සිදු කරනකොට මේ මානවයා මේ පෘථුවියේ තියෙන ස්වභාවික සම්පත් ප්‍රධාන වශයෙන්ම ආකාර කීපයකට භාවිතා කරන්න පටන් ගන්නවා. එතකොට මේ පටන් ගැනීම තුළ අපි මේ මානවයාව අපිට හඳුන්වන්න පුළුවන් භෞතික මානවයා, සමාජීය මානවයා සහ ආර්ථික මානවයා කියලා වචන තුනකින් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ භෞතික මානවයා නැත්නම් අපි කියනවා ෆිසිකල් මෑන්. මේ ෆිසිකල් මෑන් කියන එක්කෙනා තමයි මේ ස්වභාවික සම්පත් භාවිතා කරන්නේ පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් විදිහට. එයා පරිසරයේ තියෙන මේ වාතය, ජලය, ආහාර, වාසස්ථාන කියන දේවල් සියල්ලම, මේ කියන්නේ ජෛව විද්‍යාත්මක දේවල් සියල්ලම එයා භාවිතා කරන්න පෙළඹෙනවා විවිධ ක්‍රියාකාරකම් මගින්. ඊට පස්සේ සෝෂල් මෑන්, සමාජීය මානවයා කියන තත්ත්වයට ආවහම ඒ සමාජීය මානවයා මොකද කරන්නේ? මේ පරිසරය තුළ ඒගොල්ලොන්ගේ ස්තරායනය නිර්මාණය කරගන්නවා. සමාජ ස්තරායනය අපි දන්නවා මේ වෙනකොට අපෙත් තියෙන ස්තරායනයක්. අතීතයේ තිබ්බා මේ හෝමෝසේපියන්ස් ඇති වුණාම හෝමෝසේපියන්ස් තවත් ටිකක් දියුණු වෙනකොට, ඒ කියන්නේ අවුරුදු 50000න් ඇති වුණා කියලා මම කිව්වා. ඊට පස්සේ හෝමෝසේපියන්ස් තවත් ටිකක් දියුණු වෙනකොට මොකද වෙන්නේ? මේ මානව සමාජ අතර විවිධ ස්තරායන ඇති වෙනවා. රජවරු ඇති වෙනවා, නැත්නම් ප්‍රාදේශීය නායකයන් ඇති වෙනවා. යනාදී වශයෙන් අන්තිමට මොකද වෙන්නේ? විශාල නගර නිර්මාණ වෙන තත්ත්වෙටම පත් වෙනවා. එතකොට ඒක තමයි අපි කියන්නේ සමාජීය මානවයා කියලා. ඊට පස්සේ ආර්ථික මානවයා කියන එක ගත්තහම, ඉකොනොමික් මෑන් කියන එක ගත්තහම, ඒගොල්ලෝ අර ස්වභාවික සම්පත් භාවිතා කළා, මේ භෞතීය සහ ජෛවීය පරිසරය භාවිතා කළා ඒගොල්ලොන්ගේ හැකියාවන් මගින්, ඒගොල්ලොන්ගේ තාක්ෂණික ක්‍රමවේදයන් මගින් මේ ආර්ථිකය ගොඩනගන්න ඒගොල්ලෝ පෙළඹෙනවා. එතකොට ඒක තමයි අපි කියන්නේ ඉකොනොමික් මෑන් කියලා. එහෙම නැත්නම් ආර්ථික මානවයා කියන එක අපි කියන්නේ ඒ විදිහට. එතකොට එහෙනම් මේ ඇතිවෙච්ච හෝමෝ සේපියන්ස් මුලින්ම ඇති වෙන්නකොට මම කිව්වා ඊට කලින් ලුසීලා ඇති වුණා. මේ ලුසීලාට පස්සේ තවත් කට්ටියක් හිටියා ඍජු මානවයා, අපි කියනවා හෝමෝ ඉරෙක්ටස් කියලා අය හිටියා. ඊට පස්සේ තමයි හෝමෝ සේපියන්ස් කියන අය එන්නේ. ඊට පස්සේ තමයි හෝමෝ සේපියන්ස් කියන අයගෙන් නියන්ඩතාල් කියන අය එනවා. ඊට පස්සේ හෝමෝ සේපියන්ස් අය එනවා. ඒ විදිහට තමයි මේ මානව පරිණාමය සිදු වෙන්නේ. එතකොට මේ මානව පරිණාමය ගැන මම ඔබට මෙතන කතා කරන්න ගියොත් මේ පැය තුල මට ඒක කතා කරන්න මදි කාලය. මොකද හේතුව මානව පරිණාමය තුළ විවිධ ක්‍රියාකාරකම් රාශියක් අපිට කතා කරනවා නම් කතා කරන්න තියෙනවා. අපි පස්සේ දවසක බලමු නැවත වතාවක් අතීත මානවයාගේ පරිණාමය කොහොමද කියලා කතා කරන්න වෙලාවක් අපිට හම්බ වුණොත්. එතකොට අපි අද බලමු මේ ඇතිවෙච්ච මානවයන් මුලින්ම පෘථුවිය මත ජීවත් උනේ දඩයක්කාරයන් සහ රැස් කරන්නන් විදියට. එතකොට ඒගොල්ලොන්ගේ ජීවිකාව විදියට ඒගොල්ලෝ ක්‍රියාත්මක කරේ දඩයම් කිරීම, සත්තු දඩයම් කිරීම සහ පළවල එකතු කරලා ගෙනල්ලා තියාගෙන අවශ්‍ය වෙලාවදී ප්‍රයෝජනෙට ගන්න. එතකොට ඒක තමයි අපි කියන්නේ හන්ට ගෑදරර්ස්ලා කියලා. දඩයක්කාරයන් සහ රැස් කරන්න. එතකොට මේ දඩයක්කාරයන් සහ රැස් කරන්නන් කියන අය අතීතයේ මුලින්ම ඇති වුණ අය, විවිධ ආයුධ හැදුවා ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයට. මේ දුන්න ඊතලය කියන එක, හෙල්ල වගේ දේවල්, ඊළඟට ගල් ආයුධ, ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් මේගොල්ලෝ සිදු කරා. එතකොට මේගොල්ලොන්ගේ මේ මොලේ කපාලිය ධාරිතාවය එන්නෙන්න විශාල වුණා. අද අපේ කපාලිය ධාරිතාවය, මේ හිසේ ධාරිතාවය අපි කියනවා 1200යි ඝන සෙන්ටිමීටර් කියලා. ඒ කියන්නේ අපේ මේ 1200යි ඝන සෙන්ටිමීටර් තුල තියෙන මේ අපේ මොලය, මේ මොලය මගින් කරන්න පුළුවන්
කාරණා රාශියක් තියෙනවා මේ මොළය මගින් අපිට පුළුවන් භාව සූචක චින්තනය අපි කියනවා මේ අපේ මොළයට හැකියාව තියෙනවා භාව සූචක චින්තනය මේ භාව සූචක චින්තනය ප්‍රකාශ කරන්න පුළුවන් ජීවින් කුට්ටාසයකට පෘථුවිය තුල ඇති වෙලා ඉන්නේ අද වෙනකොට ජීවත් වෙන්න එකම කුට්ටාසය තමයි මිනිසා අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා abstract thought කියලා එතකොට මෙන්න මේ භාව සූචක චින්තනය කියන එක විශේෂ ලක්ෂණයක් මේ මානවයාගේ අපිට පුළුවන් අපේ අනාගතය ගැන ප්‍රකාශ කරන්න අපි මේ පරිසරය පාවිච්චි කරන ගමන් අපිට හැකියාව තියෙනවා අපේ අනාගතය ගැන අපිට ප්‍රකාශ කරන්න ඒක තමයි ඔබ දන්නවා අපි කලින් හිටිය ඉතාමත්ම ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ජාතියක් නොවුනත් ලංකාව ගැන විවිධ මතවාද ඉදිරිපත් කරපු ආතසි ක්ලාක් එතකොට එතුමා අනාගතය ගැන ප්‍රකාශ කරා එතුමා ප්‍රකාශ කරපු සමහර දේවල් අද වෙනකොට සිදුවෙමින් පවතිනවා මේ වෙනකොට සිදු වුණ දේවල් තියෙනවා එතකොට ඒ වගේ හැකියාවක් තමයි මේ මානවයාට තියෙන්නේ එතකොට මේ ගල් ආයුධ හදමින් විවිධ ආයුධ හදමින් ජීවත් වෙච්ච මෙන්න මේ දඩයක්කාරයන් සහ රැස් කරන්නන් මේ ගල් ආයුධ හදනකොට අපි ඒගොල්ලොන්ව ගල් යුගය කියලා ඒක හැඳින්වුවා එතකොට මෙන්න මේ ගල් යුගය තුල ජීවත් වෙච්ච මානවයන් මුලින්ම හිටිය ගල් යුගයට අපි කියනවා පුරාතන ශිලා යුගය කියලා පේලියෝලිතික යුගය පුරාතන ශිලා යුගය කියලා ඊට පස්සේ මේ ගල් ආයුධ හදපු මානවයන් ඊට වඩා ටිකක් දියුණු ගල් ආයුධ ඉස්සෙල්ලාම මේ ගලක් අරගෙන නිකන් කුලියක් වගේ තියෙන ගලක් අරගෙන සතුන්ට දමල ගාලා ඒ සතාව අල්ල ගන්න දේවල් වගේ කරන්න පුරුදු වුණා. පස්සේ මේගොල්ලෝ මේ ගල අරගෙන ගල තව ගලකින් ගහලා කොටස් කඩලා උල් කරලා විවිධ හැඩ දාලා විවිධ හැඩතල්ල දාලා මේ මේ ගල් වලින් හැදුව චූටි කුඩා සුත්‍ර ආයුධ හදලා ලීයක් වගේ එකක් අරගෙන එහෙම නැත්තම් සතෙක්ගේ ඇටයක් අරගෙන මේ ඇටේට චූටි 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 දැති කෑලි වගේ දැති දැති ආයුධයක් වගේ එකක් ඒ කියන්නේ කීයතක් වගේ කියලා හිතන්නකෝ ඒ වගේ දේවල් හදන්න පුරුදු වුණා. එතකොට ඒවට අපි කියනවා සුත්‍ර ආයුධ කියලා. එතකොට අර ලොකු ගල් ආයුධ හදාදා ඉඳලා ඊට පස්සේ මේගොල්ලෝ සුත්‍ර ආයුධ හදනවා. එතකොට මේ සුත්‍ර ආයුධ හදන එකට අපි කියනවා මේ යුගය ගල් යුගයේම තවත් යුගයක්. ඒකට අපි කියනවා මීසොලිතිකය කියලා. මීසොලිතිකය ඒ කියන්නේ මධ්‍ය ශිලා යුගය කියනවා. ඊට පස්සේ මේ මධ්‍ය ශිලා යුගයේ හිටිය මානවයන් තවත් ටිකක් දියුණු වෙනවා. තවත් ටිකක් දියුණු වෙලා මේ මානවයන් ඊළඟට නව ශිලා යුගය කියන එකට එනවා. එතකොට මේ දඩයක්කාරයන් සහ රැස් කරන්නන් ඒ කාලේ ජීවත් වෙච්ච ආකාරය ඒගොල්ලෝ ගල් ආවරණ එහෙම නැත්නම් ගල් පොත්තවල් යට එහෙම නැත්නම් ගල් ගුහාවල එහෙම නැත්නම් එලිමහනේ තමයි මේ ආකාරයට ජීවත් වුනේ. එතකොට අදටත් අපේ මේ දඩයක්කාරයන් සහ රැස් කරන්නන් ලෝකයේ සමහර රටවල් වල ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ ආදිවාසීන් කියලාත් අපි හඳුන්වනවා. සමහර වෙලාවට දැන් මේ ලංකාවේ ඉන්න වැඩි ජනතාවත් මේ ආදිවාසීන් යටතට අපිට නම් කරන්න හැකියාව තියෙනවා. එතකොට මේ ආදිවාසීන්ගේ ජනගහණය ගත්තොත් අද වෙනකොට මේ මුළු ලෝකයේම ජනගහණයෙන් 5%ක් ඉන්නවා ආදිවාසී. 5%ක් ඉන්නවා කියලා තමයි ඇස්තමේන්තු ගත කරන්නේ. එතකොට මේ 5% ඇත්තටම හරි අගය අපිට ගන්න බෑ. මොකද ආදිවාසීන්ගේ තියෙන නීති රෙගුලාසි අනුව ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලොන්ගේ ගහන ගණත්වය ගණන් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඇත්තටම ගණන් කරන්න බෑ මේගොල්ලොන්ගේ සංඛ්‍යාව. අපි හැබැයි අපි විශ්වාස කරනවා 5%ක ඉතර ප්‍රමාණයක් තමයි මේ පෘථිවිය මත ඉන්න ආදිවාසීන්ගේ ප්‍රමාණය කියලා. ඒ කියන්නේ බිලියන 7න් 5%. එච්චර ප්‍රමාණයක්. එතකොට එහෙනම් මේ ආදිවාසීන් පස්සේ එහෙම නැත්නම් මේ දඩයක්කාරයන් සහ රැස් කරන්නන් පස්සේ විවිධ භෝජන විලාසයන් ඇති කරගත්තා. විවිධ භෝජන විලාසයන් ඇති කරගත්තා කියලා කියන්නේ හේතුව තමයි පෘථුවේ දේශගුණික ලක්ෂණ වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට පෘථුවේ දේශගුණය ඒ කාලේ වෙනස් වුණා. ඒ වෙනස් වීම ප්‍රධාන වශයෙන්ම මේගොල්ලන්ට දරා ගන්න බෑ මේ වගේ එලිමහන් වල ඉඳලා.
ඒක නිසා ඒගොල්ලෝ පෙළඹෙනවා දැන් කොහෙද ගල් ගුහාවල් හොයාගෙන යන්න ගල් ගුහාවල් ඇතුලේ දැන් ඉස්සෙල්ලා මේගොල්ලෝ හිටියේ මේ 10 12 පොඩි පොඩි කණ්ඩායම් විදිහට තැන් තැන් වල යමින් හිටියේ දැන් මේගොල්ලොන්ට මේ පොඩි කණ්ඩායම් වල ඉඳලා හරියන්නේ නැහැ ඒක නිසා මේගොල්ලෝ ටිකක් වැඩිපුර කාණ්ඩය එකට එකතු වෙලා කොහේ හරි තැනක දැන් ගල් ගුහාවක එහෙම නැත්නම් ගල් ගුහා ශ්‍රේණියක ගල් පොත්තක් යට ඒ වගේ ඒගොල්ලෝ ජීවත් වෙන්න ආරම්භ කරනවා ඒ ආරම්භ කරනකොට දැන් ඉස්සර මේගොල්ලෝ මේ සත්තු දඩයන් කරලා මේ පරිසරය තුලම තියාගෙන මරලා මස් කරලා කාලා ඕන දෙයක් කරලා එතනින් ඒත් එක දාලා ගියා දැන් මේගොල්ලොන්ට ඒ කාර්ය කරන්න බෑ මොකද පරිසරය අධික සීතලයි ඒක නිසා මේගොල්ලෝ දැන් අර මරණ සතාව අරගෙන ගල් ගුහාවට යනවා ගිහිල්ලා ගල් ගුහාව තුල තමයි මේ ක්‍රියාවලිය දැන් සිදු කරන්නේ එතකොට මේ ගල් ගුහාව කියන එක අපි දැන් කියනවා ජනාවාසයක් කියලා මානව ජනාවාසයක් ඒ ගල් ගුහාව දැන් මානව ජනාවාසයක් මානවයන් විශාල සංඛ්‍යාවක් ඒක ඇතුලේ ඉන්නවා එතකොට මේගොල්ලෝ මේ මස් කරගෙන ආපු සතාව ඒ කියන්නේ මරාගෙන ආපු සතාව දඩයන් කරපු සතාව ඒක ඇතුලේදී මස් කරනවා එතකොට ඒ මස් කිරීම තුල මේගොල්ලොන්ගේ අත් තුල ලී තැවරෙනවා ඒ වගේ දේවල් වෙනවා එතකොට මේගොල්ලෝ අර ගල් ගුහාවේ පිටිවලම මෙහෙම ලී අතුල්නවා තවරනවා ඒ තවරනකොට මේගොල්ලෝ දකින්නවා විවිධ රටා නිර්මාණය වෙනවා මේ තැවරීම තුල අන්න එතකොට තමයි මේගොල්ලොන්ගේ මේ ගුහා චිත්‍ර කියන සංකල්පය මේගොල්ලෝ අතර එන්නේ ඊට පස්සේ තමයි ඇත්තටම මේ ගුහා චිත්‍ර සංකල්පය ඇවිල්ලා මේ අද වෙනකොට පිටිසිතුවම් කියන දේවල් නිර්මාණය වෙලා තියෙන මේ අතීත මානවයාගේ සිදුවෙච්ච ක්‍රියාකාරකම් නිසා එතකොට ගුහා චිත්‍ර අදටත් තියෙනවා ලෝකයේ විවිධ තැන්වල සංරක්ෂණය කළා. එතකොට මේ මේවා තුල මේ ගල් ගල් පතුරු තුල මේ චිත්‍ර නිර්මාණය කළා තියෙනවා. එතකොට අපේ ලෝකයේ මේ වෙනකොට තියෙන අටවෙනි පුදුමය විදිහට සලකන සීගිරියේ තියෙන කැටපත් පවුරෙත් මේ වගේ චිත්‍ර නිර්මාණය කළා තියෙනවා. හැබැයි ඒක මේ ගොඩාක් ඈත කාලෙට දිවෙන්නේ නැහැ. මේ මං කියන කාලෙට ඒ කියන්නේ ගුහා චිත්‍ර ආපු කාලෙට දිවෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලොන්ගේ මේ ලද මේ සම්භාෂය නිසා තමයි මේක නිසා තමයි මේක අපිට ළඟා වෙලා තියෙන්නේ ගුහා චිත්‍ර වලින් අපිට ලැබුණු සම්භාවය නිසා තමයි අපිට මේ ක්‍රියාවලියට එල්බෙන්න පුළුවන් වෙලා තියෙන්නේ එල්බ ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ දැන් අර විදිහට සත්තු දඩයන් කරගෙන ගුහාව තුලට ආවා වගේම මේගොල්ලොන්ට දැන් අවශ්‍ය වෙනවා එළියට යන්නේ නැතුව මේගොල්ලෝ කොහේ හරි එක තැනකට වෙලා මේ සත්තු ටිකක් එහෙම ඇති කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් නිපදව ගන්න. එතකොට තමයි ඔන්න දැන් එන්ඩේරයෝ ඇති වෙන්නේ. මේ වානව කුට්ටාසය තුල එන්ඩේරයන් නැති වෙනවා. එතකොට මේ එන්ඩේරයන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන ද්විතීක නිෂ්පාදන සත්තු ඇති කළා හරක් එළුවෝ බැටළුවෝ වගේ ඇති කළා ඒගොල්ලන්ගේ කිරි අරගෙන ඒවෑන් චීස් වගේ දේවල් හදන්න පුරුදු වෙනවා. එතකොට ඒ කියන්නේ ද්විතීක නිෂ්පාදන සත්ව ආහාරවල ද්විතීක නිෂ්පාදන පටන් ගන්නවා. එතකොට මේ පටන් ගැනීම ආරම්භ වෙන්නේ අර දේශගුණික වෙනස් වීම නිසා. එතකොට මේ දේශගුණික වෙනස් වීම දරා ගන්න තමයි මේගොල්ලෝ ඒගොල්ලෝ ඉන්න තැනම විවිධ දේවල් වගා කරන්න හිටන් පටන් ගන්නෙ. එතකොට මේ එඩේරයන්ට පස්සේ එඩේරයන් නැතිවීමත් සමගම ඊට පස්සේ මේ පෘථුවේ ඉන්න මානවයන් මේ විදිහට සංක්‍රමික ගොවියන් බවට පත් වෙනවා හෝටිකල්චරලිස්ට්ලා කියනවා මේ සංක්‍රමික ගොවියන් මොකද කරන්නේ මේ අපේ පෘථුවිය මත අපේ තියෙන භූමිය මත ඒගොල්ලෝ ජීවත් වෙන භූමිය මත ඒගොල්ලෝ අර කලින් එකතු කරගෙන ආපු පළවැල වලින් ලැබෙන ඇට වර්ග වගේ දේවල් මේ විදිහට පැල කරලා ඒ භෝගයන් ඒගොල්ලෝ ඉන්න තැනම වගා කරලා මොකද කරන්නේ මේගොල්ලෝ ඒවා ආහාරයට ගන්න පුරුදු වෙනවා. එතකොට ඒ පුරුදු වීම තුළ දැන් මේගොල්ලන්ට මේ වගා කිරීම තුළ දැන් මේගොල්ලන්ට මේ වගාව ආරක්ෂා කරගන්න ඕන වෙනවා. එතකොට ඒ ආරක්ෂා කරගන්න මොකද කරන්නේ අර අහල පහල ගෙවල් වල ඉන්න අය නැත්නම් අහල පහල ගල් ගුහවල ඉන්න අයගේ දරු මල්ලන් අත් එකතු කරගෙන ඇවිල්ලා කියනවා ඔන්න මේ කොටස ඔබලා දවල්ට බලා ගන්න ඕනි. මේ කොටස ඔබලා රැට බලා ගන්න ඕනි. මේ විදියට කියනවා කියලා දැන් මේගොල්ලෝ ඒගොල්ලෝගේ වගාව ආරක්ෂා කරගන්නවා. ඒ ආරක්ෂා කර ගැනීමේදී දැන් මේගොල්ලන්ට ගැටලුවක් එනවා. මොකද හේතුව එක එක අයගේ ළමයි තමයි මේගොල්ලෝ ගෙනල්ලා මේක කරන්නේ. ඒක නිසා දැන් ඒක ගැටලුවක් නිසා ඔන්න දැන් මේ කාලේ වෙනකොට මේගොල්ලෝ
සරණ වන්දනීය කියන එක ආරම්භ කරනවා. ඒ කියන්නේ මේ පෞල් සංස්ථාව නිර්මාණය වෙන්නේ ඇත්තටම තමන්ගෙම කියලා දරුවෙක් හදාගෙන ඒ දරුවා ලව්ව මේගොල්ලොන්ගේ වගාව ආරක්ෂා කරගන්න. ඒකට තමයි ඇත්තටම මේ සරණ වන්දනීය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ සරණ වන්දනීය කියන එක ගැන ගැත්තුත් අපිට තවත් ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. අපි ඒක එතනින් මම එතනින් එහාට ඒ ගැන කතා කරන්නේ නැහැ. එතකොට එහෙනම් මේ සංක්‍රමික ගොවියන් ඇති වෙනවා. මේ සංක්‍රමික ගොවියන් ඊට පස්සේ මේ සංක්‍රමික ගොවියන් ඇති වෙනකොට අදින් වසර 10000ක් ඉතර කාලයක් අදින් වසර 10000ක් ඉතර කියන්නේ පෘථිවිය මත මං කිව්වා Homo sapiens sapiens අවුරුදු 50000යි. එහෙනම් දැන් ඒ 50000න් 40000ක් ඉතර යනකොට තමයි මේ තත්ත්වය එන්නේ. ඒ කියන්නේ අවුරුදු 10000 වගේ එනකොට ඔන්න දැන් මේ තත්ත්වයට ඇවිල්ලා. මේ සංක්‍රමික ගොවියන් එඩේරයන් වගේ තත්ත්වයට ඇවිල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න කෘෂිකර්මාන්තයේ ඇග්‍රිකල්චරලිස්ට්ලා ඒ කියන්නේ ගොවියෝ ඇති වෙනවා. කෘෂිකර්මාන්තයේ ඇති වෙනවා. මේගොල්ලෝ ඒගොල්ලෝ ඉන්න තැන දැන් අර කසාද බඳින එකක් තිබ්බා. දැන් ඊට පස්සේ මේගොල්ලෝ ඉන්න තැන ස්ථීර වාසස්ථාන හදා ගන්නවා. ඔయిత කලින් මේගොල්ලෝ ජීවත් වෙච්ච ඒවා తాවකාලික වාසස්ථාන. දැන් මේගොල්ලෝ ස්ථීර වාසස්ථාන හදා ගන්නවා. හදාගෙන මේ ස්ථීර වාසස්ථානවල ජීවත් වෙන ගමන් ඒ වාසස්ථානයේ අවට පරිසරයේ මේගොල්ලෝ වගා කිරීම සිදු කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය එදිනදා ජීවිතයට අවශ්‍ය භෝගයන් සියලුම දේවල් වගා කිරීම සිදු කරනවා. ඔන්න දැන් මේ කෘෂිකර්මාන්තය ආරම්භ වෙලා මේ වෙනකොට දැන් මේ නූතන මානවයා යම්කිසි සමාජගත මට්ටමකට ඇවිල්ලා මේ මානවයන් අතර දැන් මං කිව්වා අර සමාජීය ස්තරායනය තවදුරටත් වැඩි දියුණු වෙනවා. මේ සමාජීය ස්තරායනය තවදුරටත් වැඩි දියුණු වෙනකොට මේ මානවයන්ගේ අස්වැන්න එකතු කරගන්න ලීඩර් කෙනෙක් නැත්තම් නායකයෙක් ඇති වෙනවා. මේ නායකයා මේ ප්‍රදේශයේ මේ අස්වැන්න එකතු කරගන්නකොට ඒ නායකයන් වගේ කීප දෙනෙක් ඉන්නවා විවිධ ප්‍රදේශ. ඒ නායකයන් ටික ඔක්කොගේ අස්වැන්න එකතු කරගන්න දැන් ප්‍රාදේශීය නායකයන් නැති වෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය නායකයන් ටික ඔක්කොම පාලනය කරන්න වෙනත් නායකයෙක් රාජ්‍ය නායකයෙක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි මේ විදිහට ස්තරායනිය දියුණු වෙලා මේ අද අපි ජීවත් වෙන සංකීර්ණ සමාජ රටාව අපිට ළඟා වෙලා තියෙන්නේ. එතකොට මේ සමාජ රටාව තුළ සංකීර්ණ සමාජ රටාව තුළ අපි දැන් අපේ පරිසරය ආකාර දෙකකින් නිරීක්ෂණය කරනවා. එකක් තමයි ස්වභාවික පරිසරය, අනිත් එක තමයි මිනිසා විසින් තනන ලද පරිසරය. Natural environment and man-made environment කියනවා. එතකොට මේ රූපයේ ඔබට පැහැදිලි වෙනවා ස්වභාවික පරිසරය සහ man-made environment කියන දෙක. එතකොට මිනිසා විසින් තනනු ලැබූ පරිසරය තනලා තියෙන්නේ ස්වභාවික පරිසරය විනාශ කරලා. ස්වභාවික පරිසරය එලිපෙහෙලි කරලා තමයි මේ කොන්ක්‍රීට් වනාන්තර අපි හදලා තියෙන්නේ. බලන්න මේ කොන්ක්‍රීට් වනාන්තර. එතකොට මේ තියෙන්නේ ස්වභාවික වනාන්තර. බලන්න මේ දෙකේ වෙනස. ස්වභාවික වනාන්තරයයි කොන්ක්‍රීට් වනාන්තරයේ වෙනස. මේකේ එක ගහක්වත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ සාගරයේ යම් ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. හැබැයි එකි ගහක්වත් නැහැ. හැබැයි මෙතන බලන්න කොච්චර දැකුම් කළුද මේ පරිසරය. මේ පරිසරය තුළ ජීවත් වෙන්න එහෙනම් කොපමණ වාසනාවන්ත වෙන්න ඕනේද කියලා ඔබට පැහැදිලි වෙයි. මේ රූපය බැලුවහමත් ඒ කියන්නේ අපි මේ කොන්ක්‍රීට් වනාන්තරය තුළ ඉන්නවට වඩා හොඳ පරිසරයක් මෙතන තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ කොන්ක්‍රීට් වනාන්තරය තුළ ඉඳගෙන ස්වභාවික වනාන්තර බලන්න විනෝද ගමන් තමයි යන්න වෙලා තියෙන්නේ. අපි සියල්ලම දැන් විනෝද ගමන් යනවා. ඒ විනෝද ගමන් යන්නේ ඇත්තටම අපේ ස්වභාවික වනාන්තර නිරීක්ෂණය කරන්න. ඒ වනාන්තරවල ඉන්න සතාසි උපාවා නිරීක්ෂණය කරන්න තමයි අපි යන්නේ. ඇයි අපි එහෙම උනේ? අපි එහෙම උනේ අපි ශීඝ්‍ර ජනගහන වර්ධනයත් එක්ක මේ එකිනෙකා අතර තියෙන තරඟේ වැඩි දියුණු වීම මත ඒකම එක එක පුද්ගලයාගේ මමත්වය කියන එකේ වැඩි දියුණු වීම මත තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ තත්ත්වයට පත් වෙච්ච අපි මොකද කරන්නේ? මේ පරිසරයේ තියෙන නීති නැත්තම් environmental ethics කියන ඒවා අපි බිඳ දානවා.
පරිසරයටත් තියෙනවා ethics කියලා ඒවා. ඒ කියන්නේ අපිට තියෙනවා human rights තියෙනවා සත්තුන්ට තියෙනවා animal rights. ඒ වගේ මේ පරිසරයටත් තියෙනවා ethics කොටාසය. එතකොට ඒකේ ethics වලට අපි ප්‍රධාන වශයෙන්ම ගන්නවා all non human have value and should be preserved කියලා. ඒ කියන්නේ මේ මිනිස්සාව නොවන අනිකුත් සියලුම දේවල් ඇත්තටම සංරක්ෂණය විය යුතුයි. මිනිසා නොවන අනිකුත් දේවල් කියන්නේ අපේ පරිසරය. The preservation of environment is beneficial. මේ පරිසරය සංරක්ෂණය වීම ඉතාමත්ම වටිනා දෙයක්. Beneficial. Man has the responsibility to safeguard the planet. මේ මිනිහාගේ තියෙන එක ඇත්තටම මිනිසා කළ යුතු කාර්යයක් තමයි මේ planet එක එහෙම නැත්නම් අපේ මේ පෘථුවිය ආරක්ෂා කිරීම. එතකොට මෙන්න මේ කාරණා තමයි අපි කියන්නේ environmental ethics කියලා. එතකොට මෙන්න මේ environmental ethics වලට අනුකූලව අපි ජීවත් නොවුනොත් අපිට පරිසරයයි ජීවිතයයි ගැන කතා කරනකොට අපේ ජීවිතය නිසියාකාරව ගෙවන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අද අපිට විවිධ ලෙඩ රෝගයන් මගින් විවිධ හානි විවිධ වසංගත රෝගයන් අපි කරා එන්නේ. ඒකම අපේ ශරීර සෞඛ්‍ය සම්පන්නතාවය බිඳ වැටෙන්නේ. මේ විවිධ ක්‍රියාකාරීත්වයන් සියල්ලම සිදුවෙන්නේ අපි මෙන්න මේ environmental ethics බිඳ දාන නිසායි. Environmental ethics බිඳ දාන නිසායි. එතකොට එහෙනම් අපි ගත්තහම පරිසරය අපිට පරිසරය ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. පරිසර උෂ්ණත්වය කියන එක ඒකම පරිසරය අපිට වැදගත් වෙනවා. අපිට නිවාස එහෙම නැත්නම් අපිට ඉන්න හිටින්න තැන් ලබා දෙන ස්ථානයක් විදිහට ඒකම අපිට පරිසරය වැදගත් වෙනවා. පරිසරයේ තියෙන ස්වභාවික සම්පත්. එතකොට මේ පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් අපිට ආකාර දෙකකින් හඳුන ගන්න පුළුවන්. එක වර්ගයක් අපි කියනවා පුනර්ජනනය කළ හැකි සම්පත් කියලා. පුනර්ජනනය කළ හැකි සම්පත් යටතට අපි තමයි අයිති කරන්නේ කියන්නේ රිනුවබල් නැචරල් රිසෝසස් කියනවා. එතකොට මේ රිනුවබල් නැචරල් රිසෝසස් යටතට තමයි අයිති වෙන්නේ සූර්ය ශක්තිය, ඊළඟට අපි කියනවා තාප ශක්තිය, එහෙම නැත්නම් සුලන් ශක්තිය. මේවා ඇවිල්ලා අපි කියනවා නැවත පුනර්ජනනය කරන්න පුළුවන් සම්පත් කියලා. එතකොට පුනර්ජනනය කරන්න බැරි සම්පතුත් අපේ පරිසරයේ තියෙනවා. එතකොට ඒවට අපි කියනවා non renewable resources කියලා. non renewable resources. එතකොට එහෙනම් non renewable resources යටතට තමයි අයිති වෙන්නේ පුනර්ජනනය කරන්න බැරි සම්පත් යටතට තමයි අයිති වෙන්නේ පොසිල ඉන්ධන. එතකොට ඔබ දන්නවා පොසිල ඉන්ධන කියන එක මේ පොසිල ඉන්ධන කියන එක ඇත්තටම ඇති වෙන්නේ අවුරුදු මිලියන 400කට විතර කලින්. ඒ කියන්නේ අර පේලියෝසොයිකය මං කිව්වා පේලියෝසොයිකය පටන් ගන්නෙ අවුරුදු මිලියන 570න් කියලා. අන්නේ පේලියෝසොයිකයේ හිටිය ජීවීන් හිටියානේ මෙන්න මේ ජීවීන්. ඒ කියන්නේ ශාක සහ සතුන්. මෙන්න මේ ජීවීන්ව මැරිලා ගියාම මේ පෘථිවි තලය මත තැම්පත් වෙලා මේගොල්ලොන්ව වියෝජනය වෙනවා. එතකොට මේගොල්ලොන්ව සම්පූර්ණයෙන්ම වියෝජනය වෙන්නේ නැතුව බාගිට වියෝජනය වුණාම තමයි මම මේ සරලව කියන්නේ බාගිට වියෝජනය වුණාම තමයි අපි කියන්නේ පොසිල ඉන්ධන කියලා. මෙන්න මේ පොසිල ඉන්ධන තමයි අපි බාහිරයට ගන්නේ නල මගින් දැන් අරගෙන අපිට අවශ්‍ය කරන පෙට්‍රල් ඩීසල් භූමිතල් යනාදී කාබනික අපිට අවශ්‍ය කරන අපේ ශක්තිය නිපදව ගන්න අවශ්‍ය කරන ඒ කියන්නේ අපේ එදිනදා විවිධ ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය කරන ශක්තිය නිපදව ගන්න ඕන කරන ඉන්ධන අපි ලබා ගන්නෙ මෙන්න මේ පොසිල ඉන්ධන මගින්. එතකොට මේ පොසිල ඉන්ධන ඇති වෙන්නේ අවුරුදු මිලියන 400කට ඉතර කලින්. එතකොට මේ අවුරුදු මිලියන 400කට ඉතර කලින් ඇති වෙලා තියෙන පොසිල ඉන්ධන අපි අද පාවිච්චි කරනවා. එතකොට මේක පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? අර පොසිල ඉන්ධන ෂය වෙලා යනවා. ෂය වෙලා ගිහිල්ලා 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 දවසක් එනවා පොසිල ඉන්ධන නැති වෙලාම යන දවසක්.
ඒක හින්දා තමයි අපි ඒවට කියන්නේ non renewable resources කියලා. නැවත අපිට මේක පුනර්ජනනය කරන්න බෑ. එහෙනම් මේ පොසිල ඉන්ධන මගින් කරන කාර්ය කරන්න නූතන මානවයා දැන් විවිධ ක්‍රියාකාරකම් වලට පෙළපෙනවා. ඒව තමයි අපි දැන් කියන්නේ ඔය සූර්ය ශක්තියෙන් දුවන වාහන හදනවා, විදුලි බලයෙන් දුවන වාහන හදනවා, ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් හදනවා, ඒ වගේ විවිධ දේවල් මේ වෙනකොට නූතන මානවයා සිදු කරනවා. මොකද හේතුව මේ පුනර්ජනනය කරන්න බැරි සම්පත් දැන් අපේ ක්ෂය වේගෙන යන නිසා. මොකද නැත්තම් දැන් අපි නූතන මානවයා මේ වෙනකොට වාහනයක් නැතුව පයින් යන්නේ නැහැ. අතීතේ නම් මානවයා, අතීත මානවයා ඒ කැලෙන් අනිත් කැලයට පයින් ගියා. එහෙම නැත්තම් බෝට්ටුවෙන් ගියා. එහෙම නැත්තම් හරකෙක් අරගෙන කරත්තයක් හදාගෙන ඒ කරත්තෙ ගියා. එහෙම නැත්තම් අස්සෙක් අරගෙන අස්සයා පිටේ නැගලා ගියා. හැබැයි දැන් එහෙම කරන්න බෑ. ඒක නිසා දැන් අපිට අවශ්‍ය වෙනවා අපි පුරුදු වෙච්ච අපේ ජීවන ක්‍රමෝපාය ඒ විදිහටම අරගෙන යන්න. වාහනයක් පාවිච්චි කරපු මිනිස්සයාට වාහනයක් නැතුව දැන් බෑ. ඒක නිසා මොන හරි විදියකට ඒ වාහනය පාවිච්චි කරන්න ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා තමයි සූර්ය ශක්තියෙන් දුවන වාහන හරි එහෙම නැත්නම් මේ විදුලියෙන් දුවන වාහන හරි එහෙම නැත්නම් ඉදිරියේදී ජලයෙන් දුවන වාහන හදනවා. එතකොට මේ වගේ දේවල් ඉදිරියේදී විවිධ විදිහට නිර්මාණය වෙනවා. එතකොට දැන් මේ නූතන මානවයා විශේෂයෙන්ම මෙයාගේ ආහාර නිපදව ගන්න මෙයාට අවශ්‍ය කරන ආහාර නිපදව ගන්න යා විවිධ ක්‍රියාකාරකම් කරනවා. එතකොට ඒ කරන ක්‍රියාකාරකම් මේ කුෂිකර්මාන්තයත් එක්ක ගැත්තාම මේ කුෂිකර්මාන්තයේදී මේගොල්ලෝ විශාල වශයෙන් දැන් වැඩි අස්වැන්නක් ගන්න. මොකද වැඩි අස්වැන්නක් ගන්න අවශ්‍ය වෙන්නේ හේතු කීපයක් නිසා. එකක් තමයි අපේ ජනගහනය දැන් වැඩි වෙලා තියෙන්නේ බිලියන 7ක් විතර වෙලා තියෙන්නේ. එතකොට මේක තව තවත් ඉස්සරහට යනකොට තව දශක 3ක් විතර යනකොට බිලියන 8ක් විතර වෙනවා. එතකොට මේ වැඩි වෙන ජනගහනය වැඩි වෙන්න මොකද කරන්නේ? මේගොල්ලෝ අර පෘථිවියේ අපිට වගා කරන්න පුළුවන් භූමි ප්‍රදේශ සීමා සහිත ප්‍රදේශයක් තියෙන්නේ. එතකොට මේ වගා කරන්න තියෙන භූමි ප්‍රදේශ තමයි මේගොල්ලෝ දැන් එලිපෙහෙලි කරලා අල්ලගෙන නැවතත් ගෙවල් දොරවල් හදාන්නේ. දැන් අදටත් බලන්න අපේ ඉස්සර කුඹුරු තිබ්බ තැන්වල දැන් තියෙන්නේ ගෙවල්. ඒගොල්ලෝ හිමීට කුඹුර ගොඩ කරගෙන එතන අන්තිමට ගොඩ බිමක් කරලා ගෙයක් හදනවා. එතකොට දැන් කුඹුර නෙමෙයි එතන ගෙයක් තියෙන්නේ. එහෙනම් අපිට ඒ කුඹුරෙන් ආපු අස්වැන්න දැන් එන්න තැනක් නැහැ. දැන් ඒක වෙන තැනකින් අර තියෙන තැනකින්ම තමයි එන්න තියෙන්නේ. එතකොට එහෙනම් අපිට ආහාරවල හිඟයක් ඇති වෙනවා. එතකොට මේ ආහාරවල හිඟය නැති කරගන්න නම් අපි දැන් ඒකට පෙළඹිලා තියෙනවා වෙනත් විවිධ රසායනික ද්‍රව්‍යයන් පාවිච්චි කරලා මේ වැඩිපුර අස්වැන්න ලබා ගන්න ක්‍රමවේදයන් හොයන්න. එතකොට ඒ ක්‍රමවේදයන් වලට අනුගත වෙලා දැන් අපි අර අතීත මානවයා පටන් අරගෙන ආපු අර මම කිව්වා නවශිලා යුගය කියන නවශිලා යුගයේදී පටන් ගත්ත ගොවිතැන දැන් ඒගොල්ලෝ කිසිම පොහොරක් දාන්නේ නැතුව ස්වභාවික පරිසරය තුළ වගා කරගත්තේ. දැන් අපිට ඒ ක්‍රමයෙන් බැහැර වෙලා දැන් අපි රසායනික පොහොර පාවිච්චි කළා තමයි අපේ අස්වැන්න අපි වැඩි කරගෙන තියෙන්නේ. මේ වැඩි කිරීම තුළ අපි විවිධ ඵල විපාකයන් වලට මුහුණ දෙනවා. ඒකේ ඵල විපාක අපිට විතරක් නෙවෙයි, සමහර සත්ව ප්‍රජාවන්ට විශාල වශයෙන් මේ ඵල විපාක ළඟා වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ පෙලිකන් කියන පක්ෂියා අද වෙනකොට ලෝකයේ තර්ජනයට ලක්වෙච්ච පක්ෂියෙක් විදියට අපි සලකනවා. ඇයි මෙයාව අපි තර්ජනයට ලක්වෙච්ච පක්ෂියෙක් විදියට සලකන්නේ? 1940 ගණන්වලදී මේ මැලේරියා මදුරු කීටයාව පාලනය කරන්න DDT කියන රසායනික ද්‍රව්‍ය භාවිතා කරා. එතකොට මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරේ ජලාශවල තමයි මදුරු කීටයා ඉන්නේ. එතකොට මේ මදුරු කීටයා මේ ජලාශවල මදුරු කීටයා ඉන්නකොට මේ මෙයාගේ සුසනිය නවත්වන්න මේ ජලාශවලට DDT ඉස්සා. ඒ ඉසීම තුළ මොකද වෙන්නේ? මදුරු කීටයන් මැරුණා. හැබැයි පස්සේ පසු කාලීනව මේ මදුරු කීටයන් ටික නැවතත් ප්‍රතිරෝධී ආකාර නිර්මාණය කරගෙන ඉතාමත්ම DDT වලට ඉතාමත්ම ප්‍රතිරෝධී මාදිලි හදාගත්තා. එතකොට අද වෙනකොට අපි DDT ඉස්සොත් එහෙම මදුරු කීටයන් මැලේරියා මදුරු කීටයන් මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකට ප්‍රතිරෝධී.
හැබැයි අද වෙනකොට ලෝකයේ මේ වෙනකොට පරීක්ෂණ මගින් හොයාගත්ත නිසා DDT ලීගලි ඒ කියන්නේ නීත්‍යානුකූලව පාවිච්චි කිරීමත් තහනම්. එතකොට ඒ ඒ කාලේ පාවිච්චි කරපු මේ DDT ආහාර දාම දිගේ මේ සත්තුන්ට ඇවිල්ලා තියෙනවා. මේ ආහාර දාමයක අවසාන පුරුකේ තමයි මේ ඉන්නේ. මේගොල්ලෝ මත්ස්‍යයන් ආහාරයට ගන්නෙ. එතකොට අර ජලයට ඉහිපු DDT ඒ වෙනත් කුඩා මසු නොස්සේ මෙයාගේ දේහයට ඇවිල්ලා මෙයාගේ දේහයේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම තුළ දැන් මෙයාට මෙයා දාන පිටරවල කවචය තුනී වෙලා තියෙනවා. එතකොට මෙයා දාන පිටරවල කවචය තුනී වීම තුළ මොකද වෙන්නේ? මෙයා පිටරයෙන් පැටිය ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? පිටරේ උඩ වාඩි වෙන්න ඕනේ. ඇයි පිටරේ උඩ වාඩි වෙන්නේ? පිටරේ රක්කන්න. එහෙනම් පිටරේ රක්කන්න පිටරේ උඩ වාඩි වුණාම මේ කවචය තුනී නම් මොකද වෙන්නේ? චස් ගාලා පිටරේ කඩල යනවා. එතකොට එහෙනම් ඒ පිටරෙන් පැටියෙක් එන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේගොල්ලෝන්ගේ ඉපදෙන්න ඉන්න පැටව් එන්න 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 නැති වෙලා යනවා. අඩු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝන්ගේ ගහන ඝනත්වය අඩු වෙනවා. මේගොල්ලෝ ගහන ඝනත්වය අඩු වීම තුළ මේගොල්ලොන්ව තර්ජනයට ලක් වෙලා තියෙනවා. එතකොට මේ මං කිව්වේ එක සත්ව විශේෂයක් විතරයි. තවත් සත්ව විශේෂ විශාල සංඛ්‍යාවක් මේ වගේ තර්ජෙන්ට් ලක් වෙලා තියෙනවා. අපි මේ රසායනික පොහොර නැත්තම් රසායනික ශිල්ප ක්‍රම පාවිච්චි කිරීම තුළ අපගේ අවශ්‍යතාවය සඳහා අපි පරිසරය වෙනස් කරන්න ගිහිල්ලා වෙනත් සත්තු විශාල සංඛ්‍යාවකට පරිසරයෙන් තුරන් වෙලා යන්න වෙලා තියෙනවා. තුරන් වෙච්ච අය ඉන්නවා. මේ විදිහට තර්ජෙන්ට් ලක් වෙච්ච අය ඉන්නවා. එතකොට මේ රූපයෙන් ඔබට පේනවා මේ පලිබෝධ නාසක අපි පාවිච්චි කරනවා අපේ වගාවට, අපේ වගාවේ අස්වැන්න ආරක්ෂා කරගන්න, මේ වගාවට එන කෘමීන්ව විනාශ කරන්න අපි පලිබෝධ නාශක දානවා. එතකොට මේ පලිබෝධ නාශක කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. එතකොට මේ රසායනික ද්‍රව්‍ය හදනකොට ඒ රසායනික ද්‍රව්‍යත් එක්ක දානවා අනිවාර්යෙන්ම බැර ලෝහ. මේ බැර ලෝහ කියන ඒවා යටතට තමයි අයිති වෙන්නේ මර්කරි, ලෙඩ්, කැඩ්මියම් වගේ ඒවා. මර්කරි, ලෙඩ්, කැඩ්මියම් වගේ ඒවා. එතකොට මේ බැර ලෝහ දාලා හදන මේ පෙස්ටිසයිඩ්ස් කියන්නේ කෘමිනාශක, මේ කෘමිනාශක පලිබෝධ නාශක අපි දානවා වගාවට. දැම්මට පස්සේ වගාවෙන් මේවා වර්ෂා ජලයත් එක්ක හේදිලා එනවා. වර්ෂා ජලයත් එක්ක හේදිලා ඇවිල්ලා ජලාශවලට එනවා. ඒ ජලාශවලදී මොකද වෙන්නේ? ඒ ජලාශවල තියෙන ඇල්ගි වර්ගවල, ප්ලවාංග වර්ගවල මේවා තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුනහම මේ ඇල්ගි වර්ග, ප්ලවාංග වර්ග ආහාරයට ගන්න ජීවීන් ඉන්නවා මේ ජලාශයේ. මේ දක්වලා තියෙන්නේ බංගුර පසඟිල්ලේ, බංගුර පසඟිල්ලේ මේ තියෙන්නේ ඉස්සෙක්, මේ ඇවිල්ලා ගොළුබෙල්ලෙක්. එතකොට ඒගොල්ලොන්ගේ දේහයට යනවා. මේගොල්ලොන්ව කෑවහම මේගොල්ලොන්ට යනවා. ඊට පස්සේ මේගොල්ලොන්ව කන කට්ටියක් ඉන්නවා මේ මෙතන. සමහර මොලුස්කා ජීවී, ගොළුබෙලි විශේෂ, සමහර මත්ස්‍යයන්. එතකොට ඒගොල්ලොන්ට යනවා. ඒකම මේගොල්ලොන්ව කෙලින්ම කන තවත් මත්ස්‍යයන් ඉන්නවා, ඒගොල්ලොන්ට යනවා. එතකොට මේගොල්ලොන් ආහාරයට ගන්න මත්ස්‍යයන් පක්ෂීන් ඉන්නවා, ඒගොල්ලොන්ට යනවා. මේ විදිහට ගියාම මොකද වෙන්නේ? ඊළඟට මේගොල්ලොන් ආහාරයට ගන්න මෙතෙන්ට මේ විශාල මත්ස්‍යයන්ට නැත්තම් විශාල සීරපායින්ට සීල් වගේ මත්ස්‍යයන්ට, එහෙම නැත්තම් ඩොල්ෆින් වගේ අයට යනවා. එතකොට මේගොල්ලොන් ආහාරයට ගන්න මේගොල්ලොන්ටත් යනවා. ඒකම මේගොල්ලොන් ආහාරයට ගන්නවා අපි. එහෙනම් මේක අපිටත් එනවා. ඔබ දන්නවද මේ රසායනික ද්‍රව්‍යවල තියෙන මේ බැරලෝහ මේ විදියට ආහාර දාම දිගේ ගමන් කළා අපිට ආවහම දැන් අපිට අත් වෙලා තියෙන ඉරණම, අපිට අත් වෙලා තියෙන ඉරණම ප්‍රධාන වශයෙන්ම ඔබට අහන්න ලැබෙනවා නිරන්තරයෙන්ම රජරට ප්‍රදේශයේ, අපේ රජරට ප්‍රදේශයේ තියෙන දරුණු වකුගඩු රෝග, අපි කියනවා CKDU කියලා, මේ ක්‍රොනික කිඩ්නි ඩිසීස් කියන එක. එතකොට මේ CKDU ඇතිවීම තුළ අපේ ජනතාව විශාල වශයෙන් ජීවිතක්ෂයට පත් වෙනවා. එතකොට ඒ පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ බැරලෝහයන් මේ ආහාර දාම දිගේ ගමන් කරලා අපේ දේහ අභ්‍යන්තර පද්ධතීන් වල ක්‍රියාකාරීත්වයන් වෙනස් කිරීම. එතකොට මේ රූපේ ඔබට පැහැදිලිව පේනවා මොනවාද ඒ වෙනස් වෙන ක්‍රියාකාරීත්වයන් කියලා.
මේ ඉසින රසායනික ද්‍රව්‍ය පලිබෝධ නාශක යනාදී මගින් ඒවැය තියෙන බැර ලෝහයන් මේ ජලාශවලට එකතු වෙන්න පුළුවන් එකතු වෙලා අපිට පානීය ජලයත් එක්ක එන්න පුළුවන් ඒකම මේ බැර ලෝහයන් මේ වගාවට එකතු වෙන ඒවා ඊට පස්සේ මේ ආහාරවලට ගිහිල්ලා මේ වගාවේ තියෙන භෝගයන්ට ගිහිල්ලා ඒ භෝගයන් ආහාරයට ගැනීම තුල ඒ භෝගයන් ආහාරයට ගැනීම තුල අපිට එන්න පුළුවන් ඊට පස්සේ ඒවා අපේ ආහාර මාර්ගයට යනවා මේ තියෙන එතකොට අපේ ආහාර මාර්ගය එතකොට අපේ ආහාර මාර්ගයට යන මේ දේවල් ඊළඟට විවිධ ක්‍රියාකාරකම් සිදු කරලා අපේ පද්ධති අකර්මණ්‍ය කරනවා ඒ අකර්මණ්‍ය කිරීමේ ප්‍රධාන ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ අපේ වකුගඩු වලට ඒක විශේෂයෙන්ම බලපානවා මේ වකුගඩු වල පෙරීමේ යාන්ත්‍රණය වෙනස් කරනවා මේ පෙරීමේ යාන්ත්‍රණය වෙනස් කිරීම තුළ මොකද වෙන්නේ අවසානයේදී අපිට මේ දරුණු වකුගඩු රෝගයට මුහුණ දෙන්න සිදු වෙනවා එතකොට මේ දරුණු වකුගඩු රෝගයට මුහුණ දීම අපිට ටික කලයි ජීවත් වෙන්න වෙන්නේ මොකද යම් කිසි කාලයකට පස්සේ අපිට අනිවාර්යයෙන්ම මිය යන්න වෙනවා මේ දරුණු වකුගඩු රෝගය නිසා එතකොට එහෙනම් මේ රෝගය අපි ඇති කරගන්නේ අපි විසින්මයි. මොකද හේතුව අපි පරිසරය වෙනස් කරනවා. මේ පරිසරයේ ඉන්න පලිබෝධකයන් මේ අපේ භෝගවගාවත් එක්ක ඉන්න පලිබෝධකයන් ස්වභාවිකවම පරිසරය තුල හිටිය වෙනත් ස්වභාවික සතුරු පාලනය කරගෙන තමයි මෙච්චර කල් හිටියේ. එතකොට අපි මේ වැඩි අස්වැන්නක් ලබා ගන්න අර පලිබෝධකයා කියන කෘමියා මේ පොඩි දෙයක් ආහාරයට ගත්තාම ඒක විශාල පාඩුවක් කියලා හිතාගෙන අපි ඒ පාඩුවත් නවත්ත ගන්න අපි සල්ලි දීලා කෘමිනාශක ඉහිනවා සල්ලි දීලා කෘමිනාශක ඉහිලා අපි සල්ලි දීලා ලෙඩේ ගන්නවා ඒ කියන්නේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි විසින් පරිසරයේ තුල්‍යතාවය බිඳ දානවා මේ පරිසරයේ තුල්‍යතාවය බිඳ දැමීම තුළ අපේ ජීවිතයත් බිඳ වැටෙනවා ඒක අපි දන්නේ නැහැ අපිට නොදැනුවත්වම එන්නේ එතකොට මේ නොදැනුවත්වම එන ක්‍රියාවලිය ඇත්තටම ඍජු බලපෑම නිසා අපේ ඍජු බලපෑම නිසා වගේම අපේ ඍජු නොවන බලපෑම් නිසා සිදු වෙනවා එතකොට ඍජු නොවන බලපෑම් නිසා සිදු වෙන දෙයක් තමයි උදාහරණයක් විදිහට අපි පෘථිවි තලයේ තියෙන වනාන්තර වැස්ම ඉවත් කරනවා ඒ ඉවත් කිරීම තුළ මොකද වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියේදී වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා ශාක. එතකොට අපි වනාන්තර වැස්ම ඉවත් කරාම මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙන්න ඕන කරන කාබන් ඩයොක්සයිඩ් ගන්න අය දැන් පෘථිවියේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. වැඩි වුණාම මොකද වෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් මගින් විශේෂයෙන්ම සූර්ය කිරණවල තියෙන ශක්තිය අවශෝෂණය කරනවා විශාල වශයෙන්. ඒ අවශෝෂණය කිරීම තුළ අපේ පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක අපි හඳුන්වනවා හරිතාගාර වායුවක් කියලා. එතකොට මෙන්න මේ හරිතාගාර වායුව මගින් වැඩිපුර සූර්ය ශක්තිය අවශෝෂණය කරාම මේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ වැඩිවීම නිසා අවසානයේදී මොකද වෙන්නේ අපි අද වෙනකොට මුහුණ පාලා තියෙන ප්‍රධානම තර්ජනය තමයි ගෝලීය උණුසුම. මේ ගෝලීය උණුසුම අපි වක්‍රාකාරයෙන් නැත්තම් ඍජු නොවන මාර්ගයන් මගින් අපිට ගැත්ත දෙයක්. එතකොට මේ ගෝලීය උණුසුම නිසා අද වෙනකොට මිනිසුන් වර්ෂයකට දහස් ගණනින් මිය යනවා. මොකද හේතුව සමහර කාලවලදී අධික උෂ්ණත්ව පෘථිවි තලයේ සමහර රටවල් වල ඇති වෙනවා. විශේෂයෙන්ම මේ පහුගිය කාලේ මට මතකයි ඉන්දියාවේ සෙල්සියස් අංශක 49ට විතර උෂ්ණත්වය වැඩි වුණා ඉන්දියාවේ සමහර ප්‍රදේශවල. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු සහ සතුන් විශාල වශයෙන් මිය ගියා. එතකොට ඒකත් අපි ඒ කියන්නේ ඍජු නොවන ක්‍රමයක් මගින්ම අපි පරිසරය වෙනස් කිරීම තුළ අපි විසින්ම විඳින පළ විපාකයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට දැන් කරන්න අවශ්‍ය මොකද්ද? පරිසරයයි ජීවිතයයි කියන එක අපිට ඇත්තටම හැමතිස්සෙම මෙනෙහි කරන්න වෙනවා. ඒ මෙනෙහි කිරීම තුළ පරිසරයෙන් අපිට ලැබෙන සෙත මොනවද? පරිසරයට අපි දෙන්න ඕන දේ මොනවද කියන එක අපිට නිරන්තරයෙන්ම හිතන්න ඕනේ වෙනවා. ඒක නිසා තමයි අද වෙනකොට අර කොන්ක්‍රීට් වනාන්තර මේ වගේ නැවතත් ස්වභාවික වනාන්තර බවට පත් කරන්න ලෝකය පෙළඹිලා තියෙන්නේ. එතකොට මේකට අපි කියනවා ග්‍රීන් ටෙක්නොලොජි කියලා.
එතකොට එහෙනම් දැන් කොන්ක්‍රීට් වනාන්තර හදපු මානවයාට අවශ්‍ය වෙනවා වනාන්තර නැවතත්. ඒක නිසා ඒගොල්ලෝ හදන ගොඩනැගිලිවල දැන් ඉහළ මහලවල්වල පහළ මහලවල්වල හැමතැනම වනාන්තර හදනවා. ගොඩනැගිලිවල වනාන්තර හදනවා. ගොඩනැගිලිවල ජලාශ හදනවා. හදලා මේගොල්ලෝ මේ කෘතිම වනාන්තර දැන් නැවතත් ස්වභාවික වනාන්තර බවට පරිවර්තනය කරගන්න පෙළඹිලා තියෙනවා. ඇයි ඒ? දැන් අපි තේරුම් අරන් තියෙනවා පරිසරයයි ජීවිතයයි කියන එක අපිට අත්‍යවශ්‍යයි. මේ ජීවිතය මේ දෙක තුලිතව පවත්වාගෙන යන්න මේ දෙක එකට තියෙන්න ඕනේ කියන එක අපිට පැහැදිලි වෙලා තියෙනවා. ඒක නිසා තමයි දැන් මේ වෙනකොට ග්‍රීන් කන්සෙප්ට් කියන එකක් නිර්මාණය වෙලා තියෙන්නේ පෘථිවි තලයේ. එතකොට මේ තියෙන්නේ ඒ වගේ ග්‍රීන් කන්සෙප්ට් එකකින් හදපු නගරයක්. ඒ නගරයේ ඔබට පේනවා මේ නගරයේ තියෙන නිවාසවල බිල්ඩින් වල වහලවල් මත වනාන්තර තියෙනවා. මේ බිල්ඩින් අතර ඔබට පේනවා ජලාශ නිර්මාණය කළා තියෙනවා. මේ බිල්ඩින් තුල ජලාශ නිර්මාණය කළා තියෙනවා. එතකොට මේ ක්‍රම මගින් දැන් අපි නැවතත් අපේ ස්වභාවික පරිසරයට සමාන පරිසරයක් හදාගෙන ජීවත් වෙන්න තමයි අපි උත්සාහ ගන්නේ. මොකද මේ පරිසරයයි ජීවිතයයි කියන එක තේරුම් ගත්ත නිසා. එතකොට එහෙනම් ඔබත් මේ පරිසරයයි ජීවිතයයි තේරුම් ගත්තනම් ඔබට කරන්න ඕන දේවල් තමයි මම මේ දක්වලා තියෙන්නේ. එහෙනම් ඔබ කිසිම විටකවත් ස්වභාවික පරිසරයට බාධා පමුණුවන්න එපා. ඔබ කිසිම විටකවත් ස්වභාවික පරිසරයේ තියෙන මේ ජලාශයන් දූෂණය අපවිත්‍ර කරන්න ඕන කරන ක්‍රියාමාර්ග දක්වන්න එපා. ඒක සංරක්ෂණය කරන්න උදව් වෙන්න හැමතිස්සෙම. ඔබ භාවිතා කරන ශක්තිය, විදුලි බලය, ඒක සංරක්ෂණය කරන්න, ඒක අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න එපා. ඒකම තමයි ඔබට හැකි සෑම විටකම පැලෑටියක් වගා කරන්න, පැලෑටියක් සිටුවන්න. ඒකම තමයි ඔබ භාවිතා කරලා ඉවත දාන ඔබගේ කැලි කසල නැවතත් පුනර්ජනනය ප්‍රතිචක්‍රීකරණය කරන්න, ප්‍රතිචක්‍රීකරණය කරන්න. ඒකම පොලිතින් භාවිතය නවත්වන්න. මොකද පොලිතින් කියන්නේ නන් බයෝ ඩිග්‍රඩබල් එකක්. ඒ කියන්නේ ජෛවීයව බිඳ හෙලෙන්නේ නැති ද්‍රව්‍යයක්. එහෙනම් මේ ද්‍රව්‍යව බිඳ හෙලෙන්නේ නැති ද්‍රව්‍ය පසට එකතු වුණොත් පාංශු පරිසර පද්ධති විනාශ වෙනවා. ඒක නිසා මේ පොලිතින් භාවිතය නවත්වන්න. ඒකම තමයි ඔබ හැකි තරම් ඔබට හැකි සෑම විටම පුනර්ජනනය කළ හැකි සම්පත් භාවිතා කරන්න. සූර්ය ශක්තිය, එහෙම නැත්නම් සුලම් බලය මගින් ලබා ගන්න විදුලිය යනාදිය පුනර්ජනනය කළ හැකි සම්පත් භාවිතා කරන්න. අනිත් එක තමයි ඔබේ විදුලිය ආරක්ෂා කරන්න, සේව් ඉලෙක්ට්‍රිසිටි. ඊට පස්සේ ඔබ අනිවාර්යෙන්ම පරිසරයට බැහැර කරන විස ද්‍රව්‍ය අවම කරන්න, නැත්නම් නැති කරන්න. ඔබ භාවිතා කරන සෙල්ෆෝනිය ගත්තහම මේ සෙල්ෆෝනිය ඔබ දන්නවද බැරලොහුව ඇතුළු මේ මූලද්‍රව්‍ය පරිසරයේ තියෙන මූලද්‍රව්‍යයන් 85%කට වැඩි සංඛ්‍යාවක් මේ සෙල්ෆෝනියේ තියෙනවා. මේ සෙල්ෆෝනියේ තියෙනවා මූලද්‍රව්‍යයන් 85%කට වැඩි සංඛ්‍යාවක්. එතකොට මේ 85 අතර තියෙනවා බැරලෝහයන් 10%කට වැඩිය. එතකොට මේ පෝණිය කැඩුනට පස්සේ ඔබ මෙහෙම පරිසරයට මේක විසිකරලා දැම්මොත් මේ පෝණිය තුල තියෙන බැරලෝහ පරිසරයට එකතු වෙනවා. ඒකම මේ පෝණියට පාවිච්චි කරන මෙන්න මේ බැටරිය ඔබ පරිසරයට නිකම්ම ඉවත දැම්මොත් මොකද වෙන්නේ? මේ බැටරියේ තියෙන බැරලෝහ, කැඩ්මියම් වගේ ඒවා, ලෙඩ් වගේ ඒවා, ආසනික් වගේ ඒවා පරිසරයට එකතු වෙනවා. ඒ එකතු වීම තුල මොකද වෙන්නේ? අර මම කිව්ව CKDU chronic kidney disease තත්ත්වයේ ඇති වෙනවා. එහෙනම් ඔබ මතක තියාගන්න ඔබ භාවිතා කරන බඩු භාණ්ඩ හරියට පාවිච්චි කරන්න ඕන ක්‍රමය මොකක්ද කියන එක. ඒවා බාහිර පරිසරයට අනවශ්‍ය විදියට ඉවත දාන්න එපා කිසි විටකවත්. ඊළඟට decrease usage rate of vehicles කියනවා. ඕගොල්ලෝ පාවිච්චි කරන වාහනය අවම වශයෙන් පාවිච්චි කරන්න උත්සාහ ගන්න. මොකද හේතුව මේ වාහනය අපි සෑම විටම භාවිතා කරන්න ගියොත් මේකෙන් වෙන්නේ පරිසර දූෂණය වැඩිවීමක්. මොකද මේ පොසිල ඉන්ධන දහනය මගින්
වායුගෝලයට විශාල වශයෙන් හරිතාගාර වායු නික්මෙනවා. මේ හරිතාගාර වායු එකතු වීම තුළ ගෝලීය උණුසුම වැඩි වෙනවා. ගෝලීය උණුසුම වැඩි වීම තුළ පරිසර උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළ දේශ ගුණය වෙනස් වෙනවා, කාල ගුණය වෙනස් වෙනවා. ජීවීන්ට ජීවත් වෙන්න බෑ. එහෙනම් මේ පරිසරයයි ජීවිතයයි කියන එක තුලින් මා ඔබට ඔබව දැනුවත් කරේ. ඉතාමත්ම සරලව ඔබට කොහොමද පරිසරය රැකගන්න ඕනේ කියන තේමාව අරගෙනයි. එහෙනම් මම මගේ දේශනය මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි. ස්තුතියි ආචාර්ය සුරතිස්ස දිසානායක මහතාණනි. ඉතාමත් කාලෝචිත කරුණු ගණනාවක් ඔබ අප හැමේ ලැබුවා. විශේෂ පණිවිඩයක්. විශේෂම පණිවිඩයක් පරිසරය සම්බන්ධයෙන්. මානවයාගේ පරිණාමය, මානවයාගේ පැවැත්ම සහ මානවයා විසින්ම මානවයා විනාශ කර ගන්නා අයු ඔබ ඉතාමත් අනර්ගවත් ලෙස බොහොම සරලව අපිට ඔබේ දැනුම බෙදා දුන්නා. මම හිතන්නේ මේක දවසක දෙකක දේශනයක්, ඉතාමත් පැයකට ලඝු කොට ඔබ ඉතාමත් දක්ෂ ලෙස අපිට ඔබගේ පණිවිඩය ලබා දුන්නා. අර්ථමුණ මවුනා කණ්ඩායම් සංවිධානයේ වෙනුවෙන් මාගේ ස්තුතිය මාමේ අවස්ථාවේදී ඔබතුමාට ප්‍රකාශ කරනවා. හොඳයි, අපිට මේ යම් කිසි කෙනෙකුට යමක් අපේ ආචාර්ය සුරතිස්ස දිසානායක මහතාගෙන් අසන්න උසන්න හැන්ඩ් එක රේස් කරන්න අපිට පුළුවන්, ඔබට ඒ අවස්ථාව ලබා දෙන්න. ජනර් මහත්මයා සංගයාවක් අපේ අතුමුණ වගේ සභාවේ සාමිතියන්ට රුකුල අපේ අද දේශකයන් ජීවල්පුර සුරතිස්ස මහත්මයාට ඇත්තම මේ හොඳ අවස්ථාවක් අද දැන් අන්තිම මොහොතේ ලබා දුන්නා. මොකද හේතුව මේ වර්තමානයේ දැන් රජය විසින් තීරණයක් කරන් තියෙනවානේ මේ රසායනික පොහොර රසායනික මේ විනාශක දේවල් පහක නොකරන්න. දැන් මෙතන ඉන්න 100 ගානෙන් හරි මේ 100 ගානට මේකන පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න ගත්ත උත්සාහය ගැන ලොකු දෙයක් වෙනවා. මොකද මේකයි සමහරවිට දැන් මාධ්‍යයෙන් කියනකොට අනිම් දේවල් තියෙනවා. මේක මම හිතන්නේ සුරතිස්ස මහත්මයා ඉතාමත් පැහැදිලිව මේ ගැන ලොකු විග්‍රහයක් කළා. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේක ඇත්තරම මේ අපේ ජනතාවට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන ලොකු පැහැදිලි කිරීමක් කරා. ඇත්තෙන්ම ගෙනම් ඉතින් ඇත්තෙන්ම බොහොම හොඳයි. ඒ කියන්නේ දැන් මේ 100 ගානක හරි මේ ඔළු හැදුවොත් හරි ඒක තුළින් අපිට තව කෙනෙකුට ලෝක යමක් කොහම නෑ. දැන් සමහර යම් යම් දේශපාලන මතිමතාන්තරත් එක්ක දැන් පෞද්ගල කාලේ හැම තැනම පොහොර නැහැ කුමනවා නැති කියන එක උද්ඝෝෂණ යමනවා තිබුණා. ඒතොර මේ අපි රට පුරාම විසිරලා ඉන්න මේ අපේ සංවිධානයේ කට්ටිය මේ කණ්ඩායම තමයි පුළුවන් වෙනවා අවබෝධයක් ඇති කර ඇතිව ගම්බියක් මේ ගැන කියන්න මෙන්න මෙයා එහෙම කිව්වට මෙන්න තත්ත්වයක් තියෙන කියලා ඇත්තෙන් බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම මේ මම වෙන පොඩි යෝජනාවක් කරන්න කැමති මෙතන යම් යම් බලධාරීන් සම්බන්ධලා අපි ඉන්න පුළුවන්. දැන් අපි පුනර්ජනීය බලශක්තිය ගැන කතා කරන්නේ. ඇත්තටම පුනර්ජනීය බලශක්තිය ගැන කතා කරාට අපිට ඇත්තටම පුළුවන් වෙනවා මේ ඉතා පහසුවෙන් මේක ඇතිකරන්න. මොකද්ද මේ සූර්ය ශක්තිය? දැන් සූර්ය බලය දැන් අපි දන්නවා ඒක එහෙම එකක් තියෙනවා. නමුත් දැන් ඒක නිපදව ගන්න අවශ්‍ය කරන يعني අපිට ලංකා බැංකුව වලින් ණය දෙනවා ඒවා දේවල් කරනවා. නමුත් ඒ මහ දෙයකට ආයෝජනය කරන් අරගෙන ඒ ප්‍රතිඵලින් ලබා ගන්න සෑහෙන කාලයක් යනවා. එතකොට එක්කෝ රජයේ හරි කවුරු හරි කියන මැදිහත් වෙලා මේ එහෙම තැන්වලද මේක ප්‍රචලිත කරන්න ක්‍රමවේදයක් ආවොත් ඇත්තටම මේ අපි දැන් අපි පාවිච්චි කරන මේ දැන් කිව්වා අපේ එන්නෙම මේ පොසිල ඉන්ධන නැති වෙන තත්ත්වයක් එන්නේ. ඒකට මේ පුනර්ජනීය බල ශක්තිය ගොත් අපිට යම් තව කාලයකට මේ ඉන්ධන ටික තියාගන්න පුළුවන්. එතකොට ඒකට මේ මැදිහත් වීමක් ඇත්තෙන්ම මේ රජයෙන් හරි යම්සි ආයතනයකින් හරි කොහොමවත් දෙයකින්
එන්ජෝ එකකින් හරි වෙන්න පුළුවන් මොකක් හරි දෙයකින් මේ වගේ දයක් කරොත් එහෙම ලොකු දෙයක් රටට සිද්ධ වෙයි කියලා මම හිතනවා ඒක පොඩි යෝජනාවක් විදිහට මම කරනවා මේ මෙතන ඉන්න ගම් පුද්ගලයෙකුට එම හැකියාවක් කියන ඒගෙන يعني මොකක් හරි සම්බන්ධතා උඩ මේ හිතා කරන්න පුළුවන් මේ කියන මම යෝජනාවක් විදිහට කරනවා මේ ලොකු මේ රටට ලොකු යහපතක් වෙයි කියලා මම හිතනවා ඉතින් බොහොම ස්තුතියි මේ මගේ රාජ සහෝදරී කුත් වෙනවා මේ අපේ ශිල්පී මහත්මයා මේ බොහොම ස්තුතියි මල්ලි ඔබට ජය වේවා මෙලින්දු මහත්මිය ඔබට අවස්ථාව वचन स्वल्प वचन वटिना प्रोग्राम का समराइज कर ඇත්තම අපිම තමයි අපේ අපේ විනාශය ඇති කරගෙන තින්නේ ඒ ඒ අපිම නැති කරගත්ත දේවල් නිසා අපිම අද විඳවනවා කියන එක මම හිතන්නේ ඉස්සරහට හරි මේ දැන් මෙන්න මේ වගේ දැන් සර්ලා වගේ කණ්ඩායම් හැදිලා විශේෂයෙන්ම යම් යම් දේවල් කරන්න වෙයි ලංකාවට ඒ වගේම ලෝකෙට මම හිතන්නේ දැන්ටත් තියෙන මේ සංගම් හැබැයි කොච්චර දුරට ඒ ඒ එන්නේ නීති ලංකාවේ ක්‍රියාත්මක වෙනවද කියන එක ගොඩාක් දුරට යම් කිසි විෂද්‍රව්‍ය පරිසරයට බැහැර කරද්දී තාම ගම්වල ගෙවල් වල ඒ දේවල් පරිසරයට උදාහරණවා තාම ඒ ඒ පිළිබඳව හරියම හරිම මේ ක්‍රම උපාය මාර්ග නැහැ සර්ගෙන් පොඩි අදහසක් ගන්න ඕන දැන්ට ලංකාවේ කොහොමද ඒ සඳහා කන්ට්‍රෝලින් සිස්ටම් එකක් තියෙන්නේ සහ මේ ඉදිරියට මොන වගේ ක්‍රියාදාම ඒ යුනිවර්සිටි ඒ ડોක්ටර්ස් රේට් එකෙන් කරන් යනවාද කියන පොඩි අදහසක් දැනගන්න विश्वविद्यालय मट्ट में विविध आचार्य वरु विविध संगम समग एकतुवेला सह मानव संहति वेनुवेन सिदुकरमिन पावती नवा क्रियाकारकम करन्न विविध संविधान मेवेनकोट गोडनगिला तियेनवा ए संविधान हरहा अभी अत्तटम विविध देवल करन्न दैन मेवेनकोट आरंभ करला तियेनवा एतकोट एकम अपे रटे मेवेनकोट मेच्चरकाल पवतिच्च मे रासायनिक वगाव कियन एकट चित तियला तियेनवा कियला अपि विश्वास करनवा दैन अद वेनकोट अपि कार्बनिक वगावट संपूर्णयेम अवतीर्ण वेन तत्वयट अपुव යොමු කරලා තියෙනවා එතකොට ඒක ඍජු තීරණයක් අරගත් එකක් ඒ තීරණය අපි අගය කරන්න ඕනේ එතකොට ඒ ගැත්ත තීරණය අනුව අපිට හැකියාව තියෙන්න ඕනේ අපි මේ ගෝවි මහත්ම මහත්මීන්ව දැනුවත් කරලා කොහොමද මේ මේ කාබනික වගාව තුලින් අපේ ආර්ථිකය හදාගන්නේ මේ කාබනික වගාව කරලා යුත්තේ ඇයි කියන එක අපි පැහැදිලි කරන්න ඕනේ මොකද හේතුව අපි උගත් පුද්ගලයන් විදිහට අපි එහෙම පැහැදිලි නොකළොත් ගොවීන්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඒගොල්ලොන්ගේ ආර්ථිකය නගා සිටුව ගන්න ඒගොල්ලොන්ට අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ ඒගොල්ලෝ කරන දේ වැරදි ඒ කිරීම තුළ ඒගොල්ලොම අවසානයේදී හානියට පත් වෙනවා කියන එක ඒගොල්ලොන්ට දැනෙන්නේ නැහැ ඒක නිසා අපිට හැකියාවක් තියෙන්න ඕනේ මොන විදිහකට හරි මේ ගොවි මහතුන් ළඟට ගිහිල්ලා ඒ ගොවි මහතුන්ට දැනුවත් කරන්න මේ රසායනික පාලනය මේ කරන වගාවට වඩා මේ අපි කරන්න යන මේ කාබනික වගාව තුල කතරම් ලාභ ප්‍රයෝජන අපිට තියනවද කියලා අපේ අනාගත પરම්පරාවට කොතරම් ලාභ ප්‍රයෝජන තියනවද කියලා ඊළඟට ඒගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ අනියම්ව අපේ ආර්ථිකය කොච්චර කඩාවැටෙනවද කියලා මේ අපි කරන ක්‍රියාදාමය තුල අපි ගැත්තුත් එහෙම මේ වකුගඩු රෝගය දරුණු වකුගඩු රෝගය මේකට ප්‍රතිකාර කරන්න අපේ රෝහල්වල කොතරම් මුදලක් වැය කරනවද කියලා එතුමන්ලා දන්නේ නැහැ කොතරම් ශ්‍රමයක් මේ වෙනුවෙන් වැය වෙනවද කියලා කොතරම් ප්‍රාග්ධනයක් වැය වෙනවද කියලා දන්නේ නැහැ හැබැයි අපි ඒවා පිළිබඳව දැනුවත් කරලා හරි අවබෝධයක් ඔවුන්ට ලබා දුන්නොත් ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් අපි ජීවත් වෙන්න නම් අපේ පරිසරය රකින්න ඕනේ කියන එක ඒක කරන්න නම් අපි කරන්න ඕනේ මොනවද කියන එක එතකොට මේ සඳහා රජයේ මැදිහත් වීමක් නොතිබුණත් අපි අපි බුද්ධිමත් ප්‍රජාව විදිහට අපිට හැකියාවක් තියෙන්න ඕනේ මේක
ප්‍රචාරය කරන්න මේක ප්‍රචාරය කළා මේ தත්ත්වය අපිට ළඟා වෙන්නම ඕනේ ළඟා විය යුතුම ඕනේ කාරණයක් විදිහට හඳුන්වලා දෙන්න. එහෙම කරොත් මං හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයකින් අපිට පුළුවන් වෙනවා මේ රසායනික ලෝකයෙන් මිදිලා ඉතා හොඳ කාබනික දිවියකට ගමන් කරලා නිරෝගී සම්පන්න ජනතාවක් ඇති කරගන්න අපේ අනාගත පරපුරට හොඳ දායාදයක් දෙන්න. ස්තුතියි ආචාර්ය සූරති සමාතාරි ඔබගේ දුරකථන අංකය චැක් බොක්ස් එකේ දාන්න පුළුවන් නම් ඉතාම ප්‍රයෝජනවත් වේවි. සාරය ඉල්ලලා තියෙනවා. ඒ සඳහා පුළුවන් නම් ඔබේ දුරකථන අංකය දානමින් මම දාන්නම් ඒක. ඔව්. චමිලා මහත්මිය. अत्यावश्य वगेम सहा मे मिचर किलिकलाव कला मे तमय मे दयानुदरी करा वगे मे අපි සර් වගේ අය තවදුරටත් මේ දැන් මේ අවශ්‍යතාවය ඉස්සරහට ගේන්න සර්ගේ වගේ මැදිහත් වීම අනිවාර්යෙන් වෙයි මම හිතන්නේ සර් මේ මැදිහත් වීම ඉන්නවා කියලා මට හිතුණ දෙයක් තමයි සර් මේ අපි දන්නවා මෙතන ඉන්න හැමෝට මේ අවබෝධය තියෙන අපි පාසලෙන් මේ බොහෝ දේ පටන් ගන්න ඕන කියන එක ඉතින් විවිධ අවස්ථාවලදී පාසල් වල සමහර අවස්ථාවල යම් ව්‍යාපෘති පටන් ගන්නවා. හුඟක් ඒවා තියෙන්නේ අද මේ අනිත් හැමතැනකම වගේ ඉස්කෝලෙත් ගොඩක් තියෙන්නේ බැනර් වලනේ. දැන් ඩෙන්ගු වගේ ගත්තත් ඩෙන්ගු වලක්කම් කියලා බැනර් එක තමයි තියෙන්නේ. ප්‍රායෝගික දේවල් ටික නැහැ. ඉතින් නමුත් අර මේස පැහැදිලි කරනවා වගේ ඉතිහාසයේ විදියට මේ පරාගෙන ඉන පැහැදිලි කිරීමක් එක්ක මම හිතන්නේ දරුවන්ට ලොකු ආසාවක් ඇති වෙයි මේ සහ උනන්දුවක් ඇති වෙයි. ඉතින් ඒ නිසා මේ පාසල් පද්ධතිය තුලින් ප්‍රායෝගික දේවල් පටන් ගන්නවා. උදාහරණයක් විදිහට අපේ එන පාරේ තියෙනවා තියෙන කැලේ බඩගමු කැලේ හුස්මක් හිටවමු කියලා. ඉතින් ඒක හරි මේ ආකර්ශනීය විදිහට මේ විෂය ගැන දැනෙන අයට ඒක දැනෙනවා ඇති. නමුත් ඒ බෝඩ් එක යටම ගොඩ ගහලා තියෙනවා ප්ලාස්ටික් බෝතල් ඒ හැමදේම. ඉතින් මෙන්න මේ කියන දේවල් සම්බන්ධව යම් වැඩපිළිවෙලකට එන්න මං හිතන්නේ සල වගේ මේ මේ දැනුම අවසන කණ්ඩායම නිවැරදිව අවසන කණ්ඩායමක් එක්ක පුළුවන් වෙයි මවුන පවුලේ තිසාල වැඩක් කරගෙන යන්නේ ඉතින් මං හිතනවා මේ දැනටත් මං හිතන්නේ අපේ උදේ තියෙන කෙත් මවුන පැලය ඒ වගේ සඳහන් කිරීමක් එක්ක අපි යනවා අපි ඒක මට හිතෙනවා ලොකු ව්‍යාපෘතියකට යන්න පුළුවන් වෙයි ලොකු පිරිසක් ඉන්න නිසා ඉතින් ඒකත් මේ වෙලාවේ මම හිතන් දිලුක් මහත්තයලා දයාන් මේ හැමෝම ඉන්න වෙලාවේ මට මතකතර මතක් කරන්න කියලා මම හිතන්නේ මම මතක් නොකරත් ඒ වගේ අදහස් ඒ කණ්ඩායම තුල තියෙනවා බොහොම ස්තුතියි සුභසිංහ මහත්තයා ඔබටයි අවස්ථාව බොහොමත්ම ස්තුතියි මම හිතන්නේ ආචාර්ය සූරති සමහත්තයාට මම හිතන්නේ ඉතාමත් වටිනා කාලෝචිත දේශනයක් සම්බන්ධයෙන් කතා කරේ එතුමා ඉතාමත්ම සරල අන්දමින් අපි බොහෝම ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලා වර්තමානයේ අපි ජීවත් වෙන සමාජයේ වර්තමානයේ තිබෙන ප්‍රශ්නවලට දක්වා අපිව ඉතාමත්ම පිළිවෙලට ඇගෙනාව මම හිතන්නේ ඒ තුල මේ අර්ථමවුන මවුනා සංවිධානයේ ඉන්න කණ්ඩායමට ඉතාමත් හසල දැනුමක් ලබා ගන්න අපිට අවස්ථාව ලැබුණා ඒ සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ විශේෂයෙන්ම අපි එතුමන් සඳහන් කළ ආකාරයට රිනියුවබල් එනර්ජි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කාලය උදා වෙලා තියෙනවා එතකොට අපි නැවත වර ආපහු හැරිලා බලලා මේ ස්වභාව ධර්මයත් එක්ක විශ්වයත් එක්ක ඒකාත්මික වෙන විදිහට වැඩ කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත් කියලා හිතෙනවා මම හිතන්නේ ඉදිරියේදී අපිට තව තවත් වැඩසටහන් එතුමත් එක්ක කරන්න පුළුවන් වෙයි उपंदी
ආශිර්වාදයේ දෙනවා දයන් මහත්මයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මුළු කණ්ඩායමටම දේශකතුමන් ඇතුළු සියලුම දෙනාට සුභම සුබ දවසක් වේවා බොහොම ස්තුතියි ඔයි ස්තුතියි අවස්ථාවක් කරගමු අපි හැමෝම අපේ දයන් මහත්මයාට සුභ උපන්දිනයක් වේවා प्लास्टिक गोडा पोलिथीन पिछुआ परिसर एक विसाला මම දැනට උනත් පතර කොළ ඒව මේව දාන්නේ නැහැ කොළ පතර කොළ වගේ දේවල් වියලි කොළත් එක්ක පුච්චනවා ඉතින් ඒ වගේම තමයි මම කියන්න කැමති දැන් අර මේ අපේ ගොවි මහත්තුරු ඇත්තම මේ සුදු මහත්තුරුන්ගේ ට්‍රැක්ටරය හඳුන්වලා දීන්නේ ඉන්නේ උදැල්ලයි නගුලයි ඇත්තම අපිට නැතු උනත් දවසේ ඉඳලානේ අපේ පොළවේ සාරවත් බව නැතු උනේ मौन संगमे महिताने මෙතනින් පටන් ගත්තම හොඳයි. ඉතින් ගොඩක් ස්තුතියි සර්. චතුර මහත්මයා ඔබටයි අවස්ථාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ආචාර්ය දිසානායක මෙතුමාගේ දේශනය අද දවසේ ඉතාම අපිට බොහොම වටිනා අදහස් අපට එකතු කරා. මම කැමති කාරණා දෙකක්ස ඉස්මතු කරන්න පොඩ්ඩක් ඔබතුමත් එක්ක. එක කාරණාව තමයි අපි දැන් ඇත්තටම මේ වර්තමාන සමාජයේ මේ ප්ලාස්ටික් පොලිතින් බරපතල විරෝධයක් සමගනේ අපි යන්නේ. හැබැයි සර් දැන් මම පහුගිය දවසේ ආටිකල් එකක් කියෙව්වා එකක් තමයි ප්ලාස්ටික් බැහැර කරලා විකල්පයේ කඩදාසින කාඩ්බෝඩ් නම් ඒක සපයන්න මේ පෘථිවියට හැකියාවක් නැහැ කියන එක ඒ කියන්නේ දැන් අපි හිතමු මේ ලෝකේ දැනට තියෙන මේ පොලිතින් බෑග් අවශ්‍යතාවයට පොලිතින් අවශ්‍යතාවයට අපි විකල්පයේ විදියට යන්නේ කාඩ්බෝඩ් වගේ අපි හිතනවා දැන් අත්‍තරම කඩදාසි භාවිතා කරනනම් මේ පරිසරයට හොඳයි එහෙම කියලා. හැබැයි කඩදාසි කාඩ්බෝඩ් හදන්නේ නැවතත් ගස් කපලා. එතකොට මම කැමති දැනගන්න දැන් එතකොට එහෙම බැලුවාම තාම සාධාරණ විකල්පයක් මේ ලෝකෙට ඇවිල්ලා තියනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඊළඟ කාරණාව තමයි සර් දැන් අපේ රටේ ගත්තට පස්සේ අපි දිනු වෙමින් තියෙන අත්‍තරම එහෙම කියන්නත් හොඳ නෑ නමුත් තියෙන දරිද්‍ර රටක් ඇත්තම කතාව. ඒතර අපේ රටට අපි ගිහිල්ලා මොබයිල් ෆෝන් ෂොප් එකකට ගිහිල්ලා බැලුවොත් ඇත්තටම රුපියල් 1000 ඉඳන් ෆෝන්ස් තියෙනවා. රුපියල් 1000 1500 ඉඳන් මොබයිල් ෆෝන් විකුණන්න තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජනගහණයට වඩා දුරකථන තියෙනවා. එතකොට මේ දුරකථනයක් අද දවසේ බිම වැටිලා කැඩෙනවා. එහෙම නැත්නම් මේකක් මේ විනාශ වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. සමහර ලාවට කෙනෙක් හදන්න උත්සාහ කරන්නේත් නෑ මේ මිල අඩු නිසා. ගොඩක් මිල අඩුයි. ෆෝන් එක වීසි කරලා දාන එක තමයි කරන්නේ. එතකොට අපි කාටවත් පේන්නේ නැති දීර්ඝ කාලීන විශාල ව්‍යසනයක් තමයි තියෙන්නේ
ඒ තමයි මේ ෆෝන් බැහැර කරන්න කිසිම දැනුවත් කිරීමක් හෝ ජාතික මට්ටමේ ව්‍යාපාරයක් යන්නේ නැහැ. ඒ වගේම පළාත් පාලන මට්ටමින් ඕනම ගෙදරක මං හිතන්නේ මේක අර කුණු දාන ඩස්බින් එකකට දාලා විසිකරන වැඩ නෑ. හොයලා බැලුවොත් ගෙදරක මොබයිල් ෆෝන් බැටරිය ඇති ඕන තරම්. මොකද බැටරිත් ඒ වගේම රීප්ලේස් කරනවා. ඒතර මේ බැටරියක් රුපියල් 1000ට අඩුයි මං හිතන්නේ. සමහර බැටරි තියෙනවා තත්වයෙන් බාල බැටරි මේ වගේ. ඉතින් මේක අර ඔබතුමා එක ඉස්මතු කරා. ඒ තමයි මේ ෆෝන් බැටරි එකක තියෙනවා කියලා මේ විශාල අහිතකර රසායන ප්‍රමාණයක්. හැබැයි මං හිතනවා එතකොට මේ ටොන් ගණනින් පරිසරයට එකතු වෙනවා සහ එකතු වෙන්න නියමිතයි අපේ ශ්‍රී ලංකාවේ මේ අපේ පොළොවට. ඒතර අපි කවුරුත් නොසිතන විශාල ව්‍යසනයක් අනාගතේ එන. ඉතින් ඒ සඳහාත් මං හිතන්නේ තාම ජාතික ප්‍රතිපත්තියක් කතිකාවතක් ඇති වෙලා තියෙන බවක් පේන්න නැහැ. ඉතින් මං ඒ කරුණු දෙකත් ඉස්මතු කරන්න කැමතියි. ආචාර්ය දිසානායක මහත්මයා සම්බන්ධ කරපු රොහන් මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඔබතුමා වටිනා සම්පතක් අපේ රටට අපි හඳුනාගත්තේ මේ මොන වැඩසටහනේ. අවසාන වශයෙන් අපේ දයන් කෙනෙකුතර මහත්මයාට මමත් සුබපතනවා. නිරෝගීමත් වාසනාවන්ත උපන්දිනයක් වෙන්න සහ තවත් අනාගතයට විශාල සේවයක් කරන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඒ වගේම හෙට දවසේ ඔහු ඉන්නවා රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක මම දැක්ක පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා හෙට උදෑසන 9ට. මට මතක දයන් මහත්මයා මේ විස්තරය කියයි. මට හරියට මේ විස්තර ඔක්කොම මතක නැහැ. එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි. දනන්ගොඩ මහත්තයා මේ මතු කරපු ප්‍රශ්න දෙකට මම කෙටි පිළිතුරු දෙකක් දෙන්නම්. මොකද කාල වෙලාව යන නිසා අර කඩදාසි කියන එක හදන්න අපි විශාල වශයෙන් ගස් කපනවා කිව්ව එකට වෙනත් ක්‍රමයක් තියනවද කියලා අහපේකට ඇත්තටම වෙනත් ක්‍රමයක් තියෙනවා. මේ වෙනකොට ලංකාවෙත් විශේෂයෙන්ම එක්තරා හෝටලයක මේ කඩදාසි නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරන්නේ අලින්ගේ මලපහ වලින් පුළුවන් අපිට ඒ කඩදාසි නිර්මාණය කරන්න. මොකද සත්ව මලපහවල තියෙන්නේ අර සෙලියුලෝස් කියන රසායනික ද්‍රව්‍යමයි. එතකොට පේපර් වල නැත්තම් කඩදාසි වල තියෙන්නේ මේ සෙලියුලෝස් එක. ඒතකොට ඒක මගින් හැබැයි අර ලස්සන සුදු සුමට තත්වයේ කඩදාසි නෙමෙයි දැනට නිර්මාණය වෙන්නේ. ඒ උනත් අපිට හැකියාව තියෙනවා ඒ වගේ මේ පුනර් චක්‍රීකරණය කරන්න පුළුවන් දේවල් වලින් කඩදාසි නිර්මාණය කරන්න. ඊට අමතරව දැනට භාවිතයේ තියෙන කඩදාසි අපිට නැවත නැවත චක්‍රීකරණය කරලා මේ කඩදාසි වලට ගැටලුවක් නැති වෙන විදිහට ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි අවශ්‍ය කරන ප්‍රමාණයට ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව නම් ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ නැතත් අපිට අර වගේ චක්‍රීකරණය කරන ද්‍රව්‍ය වලින් හැකියාව තියෙනවා. ඊළඟට තමයි අර දුරකථන වල පරණ දේවල් ගැන ඉලෙක්ට්‍රොනික වේස්ට් ගැන කතා කරපු ප්‍රශ්නය. එතකොට ඉලෙක්ට්‍රොනික වේස්ට් ඇත්තටම එකතු කිරීම පිළිබඳව රාජ්‍ය මට්ටමින් කතිකාවක් ඇත්තටම ඇති වෙලා නැහැ. ඔබ කිව්වා හරි. හැබැයි වෙන පෞද්ගලික මට්ටමින් සමහර පුද්ගලයන් ඉන්නවා මේ ඉලෙක්ට්‍රොනික වේස්ට් එකතු කරලා ඒවා පිටරටවල් වලට යවට වෙනම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මම දැනුවත්වත් මධ්‍යම පරිසර අධිකාරිය හරහා වෙන රටවල් වලට යවනවා පෞද්ගලික අංශයෙන් ඒවා එකතු කරලා. ඊට අමතරව විශ්වවිද්‍යාල තුල අපේ සමහර සොසයිටිස් තියෙනවා පරිසර සංවිධාන තියෙනවා. ඒ සංවිධාන වලිනුත් කාලෙන් කාලෙට මේවා එකතු කිරීමේ වැඩපිළිවෙලක් විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක කරනවා. පෙට්ටියක් හදලා තියෙනවා. ඒ පෙට්ටියට ගෙනල්ලා පාවිච්චි කරන්නේ නැති බැටරි ටෙලිෆෝන් වගේ දේවල් දාන්න කියලා. එතකොට ඒ දැමීම තුලිනුත් අපි යම්කිසි සංරක්ෂණයක් විශ්වවිද්‍යාල තුලිනුත් වෙනවා. මේ වගේ ඉලෙක්ට්‍රොනික වේස්ට් අපතේ අනේක බාහිර පරිසරයට අනේක වළක්වයි. සංජය මහත්තයා ඔබතුමාටයි අවසාව. සුබ සන්ධ්‍යාවක් වේවා. සෝතිස මහත්මයාගේ ඉතාම වැදගත් දේශනයක්. බොහොම හරවත් දේශනයක්. බොහොම පිං. ඒ වගේම මම ඔබතුමාට මතක් කරන්න හිතුවා අපි හෙළසුවේ සංවිධාන සමග දැනට වසරකට අධික කාලයක් සූම් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. රොහන් මහත්මයා මතක් කරා වගේ සෙනසුරාදා දවස් 5 සිට 6 දක්වා ඔවුනුත් අතර වස විස නැති කොයිතන ලංකාවට හඳුනා දෙන්න මූලිකත්වයට ගත්ත පිරිසක්. ඒකම පෙළවෙදකමත් සම්බන්ධයෙන් අපි වැඩසටහන් ඇත්තටම මම හිතන්නේ 50කට වඩා අපි කරලා තියෙනවා සෑම සෙනසුරාදා දිනකම. අතරම අපගේ අර්ථමුණ මවුලා සංවිධානයේ සියලු අභිමතාර්ථයන්ට ගැලපෙන අභිමතාර්ථයක් ඔබතුමා කිව්වේ මේ ඇත්තටම නිරෝගී මේක ඇත්ත අපි ඇත්තටම මේ අර්ථයට අපි සම්බන්ධයි. මේ ඇත්තටම නිරෝගීකම උදෙසා
අපිට කරන්න පුළුවන් යාපා දීපත්ම නිසා අපි ඉදිරියට එවැනි ක්‍රියාමාර්ග කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම පිං ඔබතුමාට ඒ වගේම දැන් මාත්මයට සුභපන්දිනයක් කියලා අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව ලැබෙන සමාජයේ විශාල සේවාවක් කරන්න පුළුවන් වෙයි කියලා ඉදිරියට වෙනවා ඔබතුමාටත් බොහොම පිං මේ වැඩසටහන සම්බන්ධ ස්තුතියි මේ දැන් මාත්මයා අපි විවෘත ආරාධනාවක් කරමු නේද ආචාර්ය සුරතිස්ස මහතාට අපේ මෞන සංවිධානයත් එක්ක සම්බන්ධ නිවාරෙන් අපි දැන් අර සංජය සර් කියපු විදිහට අපි කියන එකම සර් ඊට වඩා හොඳ අතීතයත් එක්ක සම්බන්ධ කරලා කිව්වා මම හිතන්නේ මේ ඉදිරියටත් අපිත් සමග දිගටම සම්බන්ධ වෙන්න මේ දේශන මණ්ඩලයේ විශේෂ දේශකවරුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් නම් දිගටම මම හිතන්නේ අපේ අදහස සමග ඔක තමයි මූලිකම අදහස තියෙන්නේ දැන් සංජය සර් කියපු විදිහට මූලික පරමාර්ථය වෙන්නේ නිරෝගී මිනිසෙක් බිහි කිරීම ඒක තමයි අපි අර්ථමූණ මවුනා කියන එකේ අදහස මේ නමටම එතකොට මේ නමටම සම්බන්ධ දෙයක් තමයි අද කරේ ඒ නිසා ඉදිරියටත් අපි සමග දිගටම සම්බන්ධ වෙන්න කියන එක විවෘත ආරාධනයක් දෙලුත් මහත්මයා ඒ වගේම අපේ චේන්වර සර් සංජය සර් සහ මේ ඉන්න ඔක්කොම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මම ආරාධනා කරනවා आचार्य सुरतीर्थ माता अद हरवेश विशाल कर्म गना अभी मौन खंड धन्यवाद संबंधे निरोग शिव दीर्घायुष प्रार्थना करना